අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ ධර්ම දේශනා වාරේ සියලුම දෙනා විසඳා තැම්පත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා පහතබ්බා නව තණ්හා මූලකා ධම්මාති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ ඈණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මතක් කරගත්තා මේ වැඩමුළුවේ අපි මොකද්ද ප්‍රධාන මාතෘකාවසින් තියාගන්නේ දේශනාවට නැත්නම් දේශනාවලියට ඒ අනුව අපි දවසින් දවස ඒ මාතෘකාවේ ඇතුළට ගැඹුරට පැහැගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රධාන මුළු වැඩමුළුවටම මාතෘකාව වෙන්නේ කතමේ නව ධම්මා පහතබ්බා කියලා බණ භාවනා කරන පූර්ණ කාර්යණු ගත කරන කෙනෙක් දැනගන්න ඕනේ මේ ශාසනය කටයුතු කරනකොට ප්‍රහාණය කළ යුතු දුරු කළ යුතු ධර්ම නමයක් මේ ශාසනයේ අපි සර්වචනාංශය උගන්ලා දීලා තියෙනවා. ඒක මේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ විසින් දසුත්තර සූත්‍රයේට සංග්‍රහ කරලා හැම කෙනෙකුටම දැන ගැනීම සඳහා සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නව ධර්ම වලට සමූහයටම කියන්නේ නව තණ්හා මූලකා ධම්මා. මේ නමේම පේන්න තියෙන්නේ යටින් දුවන තේමාවක් විදිහට නූලක් විදිහට තෘෂ්ණාව. ඒක වැඩ කරන්නේ ධර්ම පරම්පරාවක් විදිහට. එතකොට අපි තෘෂ්ණාව දුකට ප්‍රධානම හේතු වශයෙන් දැත්තාන් දුක්ඛ සත්‍යයට සමුදය වශයෙන් පෙන්නකොට ඒ තෘෂ්ණාව එකින් එකට ගිනියට තුඩු දෙමින් අපි තැනකට ගෙනියනවා ආය ගොඩ යන්න බැරි තැනකට. පටන් ගන්නේ බොහෝම පොඩි දෙයකින් ඊට පස්සේ කසකැවිලා දිගට ගිහිල්ලා අපි අනේකා පාපකා කුසල ධම්මා බොහෝ අකුසල වලට යොමු කරනවා. පටන් ගන්නෙදි ඒකේ ඒ තරම්ම ගැඹුරක් පේන්නේ නැහැ. ඒක හරියට මොහොතට බැහැ ගන්නකොට වැල්ලේ වතුර එනවා යනවා ඕනේ නම් එන යන තැන ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ පළලු කර දක්වා වතුර තියෙන තැනට යන්න පුළුවන්. ඊට පස්සේ ධානියක් දක්වා යන්න පුළුවන්. ඊට පස්සේ ඉඟටිය දක්වා යන්න පුළුවන්. ඊට පස්සේ උණ ගිල තන මත්තක් කර මත්තක් නාසය මත්තක් ඔළුව මත්තක් ගියාට පස්සේ ඉන් එහාට කොච්චර දෙඹුරුස් කියන්න බෑ. ඊට පස්සේ භයානක මුහුදකට ලක් වෙනවා. ඉතින් අර ඒ ගලන ප්‍රවාහය දන්නවනම් දැන් මං ඉන්නේ මෙන්න මෙතනයි ආපසු ගමන මෙහෙමයි ඉස්සරහට ගියොත් මේකයි කියලා දැනගෙන හිටියොත් තමන්ටම ගැළවීම ලේසි. ඒ නිසා ඒ අවශ්‍ය දැනුමට අපි සුතමේ ඥානෙ කියලා කියනවා. මුන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා බණ භවනා කරන කෙනෙකුට නැත්නම් පූර්ණ කාලීනව වැඩ කරන කෙනෙකුට කොහොම දුකට හේතුවක් වැඩෙන්න හේතුවක් වෙනවා. සීලේ නැති කෙනාට වැඩිය සීලේ ඇති කෙනාට අමාරු වෙටෙන්න තියෙන අවස්ථා වැඩි. සමාධිය තියෙන කෙනාට වැඩිය නැති කෙනාට වැඩිය සමාධිය තියෙන කෙනා අමාරු වෙටෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ වගේම ප්‍රඥාව වැඩි තියෙන කෙනාට අමාරු වෙටෙන්න තියෙන අවස්ථා වැඩි. ඉතින් ඒ නිසා ඒ ලෙසන මාර්ගේ තෘෂ්ණා මාර්ගේ දැන්නගෙන ගියේ නැත්නම් හරි අමාරුකටපත් වෙනවා. ඒ නිසා අපි නිතරම ඉදිරියෙන් කවුරු හරි තියාගෙන ගුරුවරෙක් තියාගෙන යන පාර ආරසාකාරී යම් කිසි කෙනෙක් කියවන එක කඩාගෙන යන්න පටන් අරගත්තොත් හරි අමාරුකටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේ බොහොම අපකැපවීමෙන් සීලේ රකින්න, ධාම අපකැපවීමෙන් සමාධිය වඩන, ධාම අපකැපවීමෙන් ප්‍රඥාව වඩන කෙනා දැනගන්න ඕනේ ඒකෙම එමක් තියෙනවා උගුලක් තියෙනවා අහු වුණොත් අර සාමාන්‍ය ගිහි ජීවිතේ ඉන්නවට වැඩිය අමාරු දැනගන්නටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන හොඳටම දන්න කෙනෙක් වශයෙන් සාරිපුත්‍ර ස්වාමී මහා නිධාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන කතාව පෙන්නලා දෙනවා. ඒක සර්වඥාන්සේ පෙන්නන්නේ ඒ පෙන්නට කියනවා තෘෂ්ණාව තියෙන හැම කෙනෙක්ම පරිේෂණ කරනවා කියලා. එයා නිතරම වර්තමාන තත්ත්වය ගැන සතුටු නැහැ. ඉදිරියක් හොයනවා, නිර්මාණශීලීත්වයක් හොයනවා, ප්‍රගතිශීලීත්වයක් හොයනවා. ඉතින් මේ පරිේෂණය අසන්තුෂ්ත භාවයේ ලකුණක්. එහෙම නැත්නම් අතෘප්තිකර භාවයේ ලකුණක්, ඌණ භාවයේ ලකුණක්. මේ පරිේෂණය
ආර්ය පරිශ්‍රණයෙන් වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට ඒ කාම පරිශ්‍රණ තමයි වෙන්නේ. ඒ නිසා මේ කාමයේ මුල් කරගත්ත ධර්ම නමෙන් පළවෙනි මේක තමයි කෙනෙකුට මේ තියෙන පරිශ්‍රණ තෘෂ්ණාව කියලා මේකට කියනවා. ඒ පරිශ්‍රණ තෘෂ්ණාව නිසා ඒකේන තව කෙනෙක් ඉක්මවලා යනවා. පරිශ්‍රණ තෘෂ්ණාව සාර්ථක වෙන පැත්ත හරියෑමක් විදිහට සලකනවා. ඒ නිසා ඇදිලා යන ගතියක් වෙන එක ඇබ්බැහිය කියන වචනේ තියෙනවා මේ. අනිත් වගේ ඇබ්බැහියක් තියෙනවා මේ පරිශ්‍රණ තෘෂ්ණාවට. හැබැයි ඉතින් අහිංසක වැඩක්. මොකද මුළු ලෝකෙම පරිශ්‍රණ කරන වෙලාවේ අර සිල්වතා සමාධිගත වෙච්ච කෙනා ප්‍රඥාගත වෙච්ච කෙනා ඉතින් මේ හොයාගෙන යනකොට ඒ කෙනාටත් මේ පරිශ්‍රණ තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා තමයි යා මේ සීලයක් රකින්න සමාධියක් රකින්න ප්‍රඥාවක් රකින්න එළඹෙන්නේ පෙළඹෙන්නේ. නමුත් මේ පරිශ්‍රණ තෘෂ්ණාව තණ්හා මූලක වෙච්ච ගමන් ඒ ලොකු සාංසින්න කාලේ කියනවා බෞද්ධ භික්ෂුවක් ඕනි ශිල්පයක් පටන් ගත්තොත් ලෞකික දැනුම තියෙන ලෞකික ශිල්ප ගිහියෙකුට වැඩිය හරියනවා. අත තිබ්බොත් ඕනම විශේෂක හැබැයි මහානකම ඇර මහානකම විතර කරියන්නේ. ඒ නිසා භික්ෂුවකට ඕනම වෙලාවක ගිහියෙකුට අභියෝගයක් දෙන්න පුළුවන්. ඉස්සෙල්ලම මට්ටමකින් යන්න පුළුවන්. මොකද විවේකීව ඉන්න නිසා යමක් කෙරුවොත් හරියටම සාර්ථක වෙනවා. මේ මහානකම ඇර සීල සමාධි ප්‍රඥා ඇර. ඉතින් ඒක නිසා මේ සාර්ථකත්වය ශාසනයට ලාභයක්ද ඒ මහානට ලාභයක්ද කියන එක තමයි අනිකට නම් පේනවා. යන ගමන ඒකේ නඩ පේන්නේ නැහැ. ඒ අර තෘෂ්ණාවේ තියෙන වන් වන් මන්මත් කරන ගතිය වල්මත් කරන ගතිය නිසා මගේ තියෙන විශේෂ හැකියාවක් කියලා පරිශෙන්ද ඇදලා යනවා. ඉතින් මේ පරිශෙන්න තෘෂ්ණාව පළවෙනි මාර සේනාව කාමයේ කියලා කියනවනම් හතරවෙනි මාර සේනාව පරිශෙන්න තෘෂ්ණාව. මේ පරිශෙන්න නැති කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා තේරුම් අරගන්න ඕනේ ඒකේ ආර්ය පරිශෙන්න දිහාවට යනවනම් එකක් පරිශෙන්න තමයි. නමුත් මෙතන තියෙන ඒසනාව ඒ පරිශෙන්නය යන්නේ කාම මූලික එහෙම නැත්නම් කාමයේ පැත්තට නම් ඒ කෙනාට සාමාන්‍ය ආර්ය පරිශෙන්නට වැඩිය මේක සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. හරිම ඕජාසහිතයි. ඇදලා යනවා. ඉතින් ඒක නිසායි හරි ඊයේ මම දැක්කේ සර්වඥාන් සඳහන් කර දෙනවා කිං කයි රාහුද පහනේන අපාතේ සබ්බතාසියු තණ්හායේ මූලතෝ චෙත්වා කිස්ස පරිශෙන්නං චරේ. ආනන්දහමතු ගිහිල්ලා හැමතැනම වතුර හොයනවා. ගින් ඔක්කොම ජරා වෙලා. පස්සේ තුන්වෙනි සැරේ හැමතැනම වතුර ලැබිච්චාම බොහොම ආසාවෙන් වතුර පාත්‍රයක් ගිහලා බුදුජාණන් වහන්සේට ගෙනත් දෙනකොට බුදුජාණන් වහන්සේ මේ ගාථා කියනවා. කිං කයිදා උදපානේ මේ වතුරින් ඇති වැඩේ මොකද්ද? හැමදාම වතුර ඉන්න මිනිහට. තණ්හාව මුලින්ම සිඳ කෙනාට මොන පරිේශනද? මේ ආනන්ද බුදුජාණන් වහන්සේගේ උමනාටම ගිය ආනන්දහමතුරන්ට ආනන්දහමතුරෝ මේ අදිෂ්ඨානයක් කරලා හරි ගිහිල්ලා වතුර ටික සර්වඥාන්සේට පූජා කරන වෙලාවේ සර්වඥාන්සේ කියනවා මේ තෘෂ්ණාව තාම තියෙනවා ඒක නිසා මට ලකෝ දෙයක් මේ අදිෂ්ඨාන ශක්තිය වතුර ටිකක් ලැබුණයි කියලා කියන්නේ නමුත් තණ්හාවේ මූලතෝ චෙත්ත තණ්හාව මුලින්ම කපලා දාපු මට ඕකේ විශේෂ දෙයක් නැහැ කියලා. ඒ හරි අමාරුයි තේරුම් අරගන්න. මෙන්න මේ පරිශන තෘෂ්ණාව භයානක වෙන්නේ ඒකට ලාභ ලැබෙන වෙලාවෙ. එහෙම නැත්නම් ඒක සාර්ථක වෙනකොට. ඒක එතකොට දෙවෙනි ලෙසායමේ දෙවෙනි පියවර පෙන්නනවා පරිේශණය ප්‍රත්‍ය කරගෙන ඒකට ලාභ ලැබෙනවා. ඒසොට යා හිතන්නේ මේ මගේම ප්‍රයත්න නිසා මට ලැබිච්ච දෙයක් කියලා. ඊට පස්සේ ඒක එයා ඒ අසත්පුරුෂෙක් නම් ඒක දිගටම එයාගේ චරිත ඝාතනයේට විනාශයට හේතු වෙනවා. ඉතින් ඒක නිසා සංවිත ලිංකායේ තියෙනවා ලාභ සත්කාර සංවිත්තේ කියලා එකක්. ඒකේ බුද්ධ ජානනාංශයේ පෙන්නනවා භික්ෂුවක් අමාරු වැටෙන හැටි. පරිේශණය කරනවා පරිේශණ නිසා යාට යම් යම් ලාභ සත්කාර සම්මාන ශිලෝක ලැබෙනවා. ඒ ශාව ලාභ සත්කාර සම්මාන ශිලෝක වැච්චාම යා කොච්චරක් අරණ්‍යගත ජීවිතයට අකමැති වෙනවද? ශූන්‍යාගාරයට අකමැති වෙනවද? විවේකයට අකමැති වෙනවද? එහෙම නැත්නම් හුදෙකලාවට අකමැති වෙනවද? ඒ ඊට පස්සේ අර ලාභේ නිසා ලැබෙන පරිේශණ ලැබෙන ලාභ නිසා ජනයා දිහාට තමයි ඇදලා යන්නේ. රාජධානී දිහාට තමයි ඇදලා යන්නේ. එහෙම නැත්නම් අගනගර දිහාට ඇදලා යන්නේ. එතකොට යා පස්ස දාන්නේ සර්වචන්සි දේශන කරන පස්ස දාන්නේ කැලියට. කැලියට පස්ස දාලා ගමට ඇදෙනවා. ගමෙන් නියම් ගමට ඇදෙනවා. රජ අගනුවරට ඇදෙනවා. ඊට පස්සේ රාජධානි වලට යනවා. ඒ මොකද මේ රාජධානියේ තමන් තනන් පරිශන කරන්න දාන්න තමන් තමන් ලාභ කට් කරන්න බැරි ලබන්න බැරි කට්ටිය ඉන්න අතරතුර මෙයාට ලොකු ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ නිසා මේ ජයග්‍රහණේ කැලිය ගණන් ගන්නෑනේ. කැලිය මේ රිලවුන්ට අවිල්ලෝ එළපෙන පරිශනේ කිව්වත්
එහෙම නැත්නම් අපිට ලාභ ලැබුණයි කිව්වත් උන්ට ඒකේ ගාණක් නැහැ. ගස්කොලන් වලටත් ගාණක්. ඒ ගාණන් ගැනීම තියෙන්නේ ගිහි අතර. ඒ නිසා අර භික්ෂුවට තියෙන අර හුදෙකලාව අර කියන අරණ්‍යයට කැමති ගතිය, රුක්ෂ මූලයට කැමති ගතිය, ශූන්‍යගාට කැමති ගතිය නැති වෙනවා. ඒක නිසා රමණීයානි වනපන්තානි නතේ කාම ගවේෂිනෝ කාම තෘෂ්ණාවෙන් පරිේෂණ කරන කෙනාට කැලේ ආස නැහැ. ඒක බයලෝන සුළුයි. ඒ වෙනුවට මේ පැතර ඇදලා යනවා. ඉතින් මේ නිසා මම අර ඊ මතක් කරා වගේ සරුවත් ඥානංශයේ මේ ආසවට්ඨානීය ධර්ම වශයෙන් එහෙම නැත්නම් ඒකතන පල් වෙන ධර්ම වශයෙන් Tamange අභිවෘත්ති නසන ධර්ම වශයෙන් පෙන්ලා දීලා තිනවා හතරෙන් එකක් ලැබෙන ලාභ සත්කාර. ලාභ සත්කාර ලැබෙන්න යා මාරපාශයකට වැටෙන්න පටන් අරගා. ඉතින් මේ ලාභ සත්කාර සංයුක්ත සිල් මේ ලාභ සත්කාර සංයුත්තේ ඒක විවිධ පැති වලින් පෙන්ලා දීලා තියෙනවා. ඒක අපේ හිටපු කේමනන්ද ස්වාමීන් වහන්සේ වෙනම පොතක් ලිව්වා ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා. ඒ ස්වාමීන් වහන්සේලා මුල ඉඳලම ඒක දැනගෙන හිටියා. දැනගෙන ඉඳලා ශිෂ්‍යානුශේෂ පරම්පරාවට කියලා දුන්නා යම් තැනක ලාභ සත්කාර ලැබුණා නම් ඒක විනාශයි. ඒ නිසා ලාභ සත්කාර මේ පරිවේශණයකට ලැබෙන ආනිසංසයක් වශයෙන් ලැබෙනවා නම් ඒ යෝගාවචරය තමන්ගේ අල්පේච්ඡ භාවය ගැන එහෙම නැත්නම් නිහතමානී භාවය ගැන එහෙම නැත්නම් අහිංසක භාවය ගැන පුළුවන් තරම් පරිසම් වෙන්න ඕනේ. පරිසම් නොවුනොත් ඒ අහිංසක ගතිය නැති වෙලා නිහතමානිකම නැති වෙලා අර ලාභ සත්කාර දිහාට ඇදලා යනවා. ඉතින් අර ලොකු හාමුදුර කෙනෙක් කාර්කේ යන ගම දායකයට කියනවලු මම ওই කිසිම දායකයෙක්ගේ හඳා පැවතිලා නැහැ. මේ කට්ටිය තමයි මගේ දායකයෝ කියලා පොල්ලත්තේ තියෙන පොල් ගස් ටික පෙන්න පෙන්න යනවා. මේ කට්ටිය මට වත්තෙන් ආදායම දෙනවා මං කාටවත් යටත් නැහැ. මම මේ පොල්ලේ පොල්ලත්තේ ලැබෙන සල්ලි තමයි ජීවත් වෙන්නේ. ඒතර කැමති නැහැ කවුරුත් කියන දයක් අහන්න. කවුරු කැමති වෙන්නේ නැහැ නිහතමානී වෙන්න. කැමති වෙන්නේ නැහැ අහිංසක වෙන්න. තමයි අර ස්ථිර ආදායම් මාර්ගයක් ලාභ සත්කාර වැඩි ලැබෙනවා. ඉතින් ඒකට දීලා තියෙන උපමාව කේමනන්ද සාංශේ ඒ පොත කියවන වෙලාවේ මේ උපමාව කියවනකොට සමහර විචිනේ කරා බලනකොට ඒක මේ සර්වච්ඡන් වහන්සේ දීපු උපමාවක්. අසුචියේ ජීවත් වෙන අසුචි පණුවේ තමන්ට ලොකු අසුචි කැලක් හම්බුනයි කියලා අනික් අසුචි පණුවන්ට අඬහැර පානවලු. මට අද ලොකු කැලක් හම්බුනා උඹලට හම්බුනානේ ඒ ඕම් බලාපන් කියලා අර අසුචි කැල කරේ තියාගෙන පීනනවලු ඉස්සරහට අනික් අය ඉක්මවලා. ගොඩ ඉන්න කෙනාට තමයි තේරෙන්නේ මේ කමෙන් උඩ පනින්නේ අසුචි කැලකට කියලා. අන්නේ වගේ අද මේ වෙනකොට සංඝ සමාජය ගත්තොත් එහෙම නැත්නම් ගිහිගේ අතහැරපු සමාජය ගත්තොත් ඒ හැම කෙනාටම ලාභ සත්කාර වැඩි වෙන යුගයක්. මේ එක ආගමක එක නිකායක නෙවෙයි කාටත් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් වැඩි වෙන්න ඒ කෙනා ඒ නිසාම නාස්තිරපත් වෙන හැටි බලන් පරිශන කරන්න ඕනේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කරන්නේ සක්කාරෝ කා පුරිසා හಂತಿ. අසත්පුරුෂයාට සත්කාර කරන්න ඌ ඉදිබිලා නැහිනෝ. තච්චසාරංව තම්පලං. මේ උනවාගේ පිට පොත්තේ හරේ තියෙන ගස් තියෙන පොතු හරගස් කියලා જાතියක් තියෙනවා. මැද බම්බුව තියෙන නම්බුවට කැමති බම්බුව ඔය අඩහැර පාගෙන ඉන්න කෙනාගේ ගහේ මල පිච්චාම ගහම විනාශ වෙනවා. කිතුල් ගහෙත් ගහම මුදුන් මල පිපුණාට පස්සේ ඒ ගහ ඉවරයි. උන ගහෙත් මල් පිපිච්චාම ඒක ඉවරයි. බට ගහෙත් මල් පිපිච්චාම ඉවරයි. ඒකට බුදුරජාණන්සේ දෙන උපමාව තමයි පිට පොත්තේ හරේ තියෙන ඌගේ මල් පිපිච්ච දවසේ ගහේ විනාශය සිද්ධ වෙනවා. ඒක නිසා අසත්පුරුෂයාට එහෙම නැත්නම් මේ විවේකයේ හොයන්නේ නැති, හුදෙකලාව හොයන්නේ නැති, නිර්ආමස ප්‍රීතිය හොයන්නේ නැති කෙනාට අර ලැබෙන සත්කාරයම එයාගේ නාස්ති පිණිස හිටිනවා. නමුත් ඒ කෙනාට එතෙන් ගිහිල්ලා වැටෙනකම් මේක පේන්නේ නැහැ. පෙනුනට පස්සේ කරන්න දෙයක්වත් නැහැ. ඒ ලාභ සත්කාර දිගේ ඇදිලා ගිහිල්ලා වැටුනට පස්සේ කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒක නිසා ලැබෙන ලාභ සත්කාර අතහැරීම. එහෙම නැත්නම් ඒක උදිකලාවට වෙච්ච අසුබයක් විදියට උදිකලාවට වෙච්ච බාධාවක් විදියට සලකනද මෙයා කොච්චර පාරමිතා පිටලා තියෙනවනේ. උණ ගහේ මල් පිපුණොත් උණ ගහේ විනාශේ. බට ගහේ මල් පිපුණොත් බට ගහේ විනාශේ. තාල වර්ගයේ ගස් කියලා කියන්නේ පොතුහර ගස්. පොතුහර ගහක ඕන තැනක මලක් පිපුණයි කියලා කියන්නේ අනික් තැන් ගොන්න මල පිපුණා කියන්නේ පූදිනවා කියන එක. මේකේ මල පිපුණායි කියලා කියන්නේ ගහේ විනාශේ. ඒක නොදැන අද වෙනකොට මේක හුඟක් අදාළයි. ඒ මොකද හැම ආගමකම වගේ
ලොකු දියුණුවක් ඇති වෙලා තියෙනවා. හැම තැනම වගේ පහසුකම් ටික තියෙනවා. ඒ නිසා උඟ දෙනෙක් ඒ අතර තියෙන දක්ෂකම මනින්නේ ඒ කෙනාට ලැබෙන ලාභ සත්කාර අනුව. ගිහියොත් ඒ දේ කරනවා, පැවිද්දොත් ඒ දේ කරනවා. එතකොට ඒත් එක ලැබෙන ලාභ සත්කාර නිසා උදකලාව නැති වෙන හැටි, එහෙම නැත්නම් හිතේ විවේකී නැති වෙන හැටි, එහෙම නැත්නම් අරණ්‍ය සීනාසන එපා වෙන හැටි, නගරයට ඇදෙන හැටි දැක්කොත් මම හිතනවා අපි ඉපදිච්ච යුගයේ, ඒ කියන්නේ බුද්ධ ජයන්තිට ඉපදිච්ච කෙනෙක් ඉන්නවා නම් විශාල වෙනසක් දකින්න යුගයක්. ඒක නිසා මේ 70 දශකයට කලින් ඉපදිච්ච ඇත්තෝ අද කටුගේක තියන් තරම් වටිනවයි කියලා තියෙනවා. ඒගොල්ලෝ දකින වෙනස ජීවිතේ. මේ පැවිද්ද වෙනස, මේක සංකර වෙන හැටි, මේක ලබ්බ සත්කාට ඇදෙන හැටි බැලුවොත් එහෙම ඊට පස්සේ ණයට නම් උත්තරයක්ම නැහැ. එයයි දකින්නේ මෙච්චරම නේගොල්ලන් දැකලා නැහැ ආදර්ශවත් මහාන කම. ආදර්ශවත් මේ ලාභ සත්කාරයේ තියෙන ආදීනව දැකීමක් පේන්නේ නැහැ. ඒක අභාවක් પ્રાપ્ત වෙලා. නමුත් ඊට කලින් ඉපදිච්ච කෙනෙකුට නම් පේනවා මුන්න තරම් නිහතමානීව ගත කරන සංගය ඉන්නවද? ওই ලාභ සත්කාරට යන්නේ නැතුව අද කාලේ එහෙම හිටියොත් එහෙම නිකන් සුනාමියට අහුනා වගේ ගසාගෙන යනවා. ඒ නිසා පුළුවන්ද කෙනෙකුට මේ උණ ගහක මල් පිපුණා වගේ තමන්ට ලාභ සත්කාර හම්බුණා නම් තමන්ගේ උද්දකලාව ඉවරයි. එහෙම නැත්නම් තපස ඉවරයි. එහෙම නැත්නම් අරණ ජීවිත ඉවරයි. ඊට පස්සේ ඇදලා යනවා එළියට. ඉතින් ඒක කියලා තියෙද්දි අරසා වෙනවයි කියන එක. කවදාකවත් ගුරුවරයා ගෝලයාට කිව්වොත් ගෝලයා ගුරුවරයා ඊර්ෂ්‍යාවෙන් කියනවා කියලා තමයි හිතන්නේ. එයාට කරගන්න බැරි වුණා. ඒසම මම දිනුන වලට කැමති නැහැ කිය. ඒසම මේ ආමිෂයේ දිනුනව නිර්ආමිෂ සුඛයේ තියෙන ප්‍රධානම බාධා. ඒ නිසා අපි සුඛේ හොයන්න ඕනේ. ඒ සුඛේ නිර්ආමිෂ වෙනවනම් ඒකේ තියෙනවා ආර්ය පරිශ්‍රණ ගතිය. ඒක ආමිෂේ වෙනවනම් කෙනෙකුටවත් ගොඩ ගන්න බෑ. ඒක සර්වඥාන්සේ උදාහරණයක් වශයෙන් දෙන්නේ මල් බිලිබාන මිනිස්සෙක් එම බිලියක් වතුරට දාපු ගමන් දුවගෙන ගිහලා කන මාළුවාට මොකද වෙන්නේ කිය. මොහතකින් කොක්කේ උඩට ආවට පස්සේ මාළුවාට මාළු අයිතිවාසිකම් පිළිබඳ නඩු දාන්න හම්බෙන්නේ නැහැ. මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු දාන්න හම්බෙන්නේ නැහැ. වතුරේ උඩට ආවට පස්සේ ගැහිලා නැහින්නයි සිද්ධ වෙන්නේ. ඒ නිසා කල්ැතුම කියන්න පුළුවන් ওই වැටෙනේකට වහාම ගිහිලා කඩාගෙන කණ්ඩයන්න එපා. කොක්ක වැදුනොත් මේ මාළුවාන මනුස්සයන් කිසිම අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක දැනගෙන යන්නේක භාවනා ජීවිතී අවස්ථා කීපක මේ උපක්ලේශ ස්වරූපෙන් පෙන්ලා දීලා තියෙනවා. එහෙම නැත්නම් සත්පුරුෂ සංශේවනයේ ස්වරූපෙන් පෙන්ලා දීලා තියෙනවා. එහෙම නැත්නම් නිහතමානීකම අල්පේච්ඡ භාවය තුළින් පෙන්ලා දීලා තියෙනවා. අද ඒව එච්චර ජනප්‍රිය නැහැ. ඒව නිකන් බය ආදු ධර්ම. එහෙම නැත්නම් මේ මොඩර්න් වෙන්න කට්ටියත් එක්ක ඉන්න ඒව හරි බාධායි වගේ පේනවා. ඉතින් ඒක නිසා ඒ ගිහිල්ල වැටුනොත් තමයි ගොඩ ගන්න කෙනෙක් නැහැ. ඒ නිසා භාවනා කරනකොට යම් කිසි කෙනෙකුට අපි තුමු නොරකපු සීලය හොඳට පේ වෙලා සැදිලා පැහැදිලා සීල රැකගෙන යනවන ඒ කෙනාට ඒ කාන්තේම එන අඩුපාඩුවක් තමයි සිල් නොරකින අය පිළිබඳ ද්වේෂයක් පහළ වෙනවා. සිල් රකින්න කෙනාට සිල් නොරකින අය පිළිබඳ ද්වේෂයක් පහළ වෙනවා. ඒකල හිතනවා මේ සීල කෙනාම සලකන්න ඕනේ මට. මොකද මම සිල් රකින්නයි කිය. ඉතින් ඒන්සාර දාන දෙන්නේ එක්කනාට නිතරම හීනුලෙන් දුසිල්වතෙක්ගේ දොස් කියනවා. දායකයෙකුට හරීම කැමති. දායකයාගේ මාළුවට උම්බලකට දැම්මා වගේ තමයි තව හාමුදුරු කෙනෙක්ගේ දොස් කියන්න පුළුවන්. ඒ නිසා ලොකු සංසිද්ධන කාලේ කියනවා ඉක්මනට ජනප්‍රිය වෙන්න ඕනේ නම් ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුට ප්‍රසිද්ධිය බණින්නේ කිව්ව ටග් ගන්නකොට හේතු වෙනකොට ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන පාර්ශව කරුවා ගියා. ඊය හරීම කැමති මම සිල්වත්. ඊමන්සයි සිල්වත් නැහැ කියලා මෙන්න මේ සංසන්දනය වෙනකොට ඒක නිසා කියලා තියෙනවා මේ ගනුදෙනුවේදී මේ සිල්වන්ත හාමුදුරු කෙනෙක් ගාය දායකයට කියනවා නම් අසවල අසවල මෙහෙම සීලයක් නැහැ. අපි ළඟ තමයි සීලෙ තියෙන්නේ කියලා. ඒ දායකයා අපායන්නේ තෘෂ්ණාව නිසා. පැවිද්ද අපායන්නේ ද්වේෂය නිසා. සිල් රකින්න කෙනා අපායට යන්නේ ද්වේෂය නිසා. ඒක නිසා පැවිදි වෙන්න ඉස්සරලා අපේ ජීවිතයයි පැවිදි වුණාට පස්සේ ජීවිතේ යම් සීලමය දියුණුවක් තියෙනවා නම් සීලෙ වැඩෙන්න වැඩෙන්න බුදුම ද්වේෂකින් ජීවත් වෙනවා. ඒකම පේනවා පැවිදි වල තියෙන වසම වස කුෂ්ඨ රෝගයක් වගේ. ඒ මොකද දුසිල්ලතුන් දකින් දකින් කේන්දියක්. ඊට පස්සේ අපි ගත්ත සමාධිය හරියයි කියලා. යම් කිසි කෙනෙකුට භාවනා කරලා
පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ හරි ගියොත් දෙසටක් මිසදුටු වලින් 49ක්ම ඇති වෙන්නේ සමාධිය තියෙන කෙනා. ධ්‍යාන තියෙන අය තමයි දෘෂ්ටි ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතුරු 13ම ඉන්නේ ප්‍රඥාවන්තයා. භාවනා නොකරන අය දෘෂ්ටි ප්‍රශ්න නැහැ. ඌට දෙන්නේ මේ තතෙක් මරගෙන කණ එකයි, හොරකම් කරන එකයි, පෙට්‍රල් ගණන්ද කියන එකයි, පාන් ගණන්ද කියන බලන එක විතරයි. ඒක නිසා ඔක්කොම දෘෂ්ටි ප්‍රශ්න තියෙන්නේ සමාධිය හරියයි. ඒතර මේ සමාධිය හරියෑම නිසා මම වෙනතට වැඩිය මේ දෙසටක් මිසදුටු වලට භාජන වෙන ස්වරූපයක් තියෙනවයි කියලා කාට හරි කිව්වොත් ඒක තේරුම් ගන්න යා උත්සාහ කරන්නේ. එයා හිතන්නේ කොහොම හරි කමන්නේ අනිවාර්යයෙන්ම සමාධිය නැති ඇත්තට රෙඩිය ඇති තත්ත්වය හොඳයි. ධ්‍යානයක් නැති ඇත්තට රෙඩිය ඇති තත්ත්වය හොඳයි. නමුත් එතෙන් ගියාට පස්සේ මේ වගේ විවෘත වීමක් වෙනවා. මේ මං කියන්නේ මේ නිරාමිෂ සුඛයක්. එන්න නැත්නම් නිරාමිෂ ලාභයක් ලැබුණා. මෙහාට දෘෂ්ටි ප්‍රශ්නයක් එන්නේ තියෙනවා. ඊට පස්සේ කවුරු කිව්වත් අහන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ධ්‍යාන නැහැ නේ. මෙයා ළඟ විතර ධ්‍යාන තියෙන්නේ. ඉතින් ධ්‍යාන තියෙන එක නා අnder පාන්න පටන් අර ගන්නවා. මේ මට විතරයි මේක තියෙන්නේ කියලා. ඊට පස්සේ විපස්සනා කරනකොට ඒ දස උපක්ලේශ කියලා අපට උගන්ලා දීලා තියෙනවා. අපි සාමාන්‍ය භාවනාදී බලාපොරොත්තු වෙනා වූ ඕපාස ඥාන පීති පස්සද්ධිය ආදී භාවනාදී ලැබෙන ආලෝක සංඥාවක් ලැබුණා. තෝභාසයක්. ඒක නැත්තම් ඥානයක්. වෙනදට වැඩි හොඳ පැහැදිලිව වෙන ඥානයක්. ප්‍රීතියක් පස්සද්ධියක්. මේ ඔක්කොම අපි ගණන් ගන්නේ භාවනා මේ වශයෙන් ලැබෙන ලාභයක් වශයෙන්. මේ හැම එකක්ම උපක්ලේශයක් වෙන්නේ ඉතියේ. මේක හැම එකක්ම භාවනා ගමනට කොක්කක් වෙන්නේ ඉතියේ. ඒ නිසා ඒ ලැබෙන හැම වෙලාවෙම දැනගන්න ඕනේ මේ වගේ ඇති ඒකාන්ත සුඛයක් නැහැ. කේවල පරිශුද්ධතාවයක් නැහැ. මේ ලාභයත් එක්කම යකින් ඇමක් තියෙනවා. මේ යටින් කොක්කක් තියෙනවා. ඒක නිසා ඒක ගුරු රෙක්ක සාකච්ඡා කරලා සද්ධර්මයත් එක්ක ගලපලා එකින් ඉදිමෙන්නේ නැති වෙන විදියට ඒකෙන් මාන්නකාර වෙන්නේ නැති වෙන විදියට තේරුම් ගන්න එකල්ලතුම දැනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා සාර්ථකත්වයේ භවනාදී ලැබෙන සාර්ථකත්වයේ මේ නිවන තෙක් ලැබෙන සාර්ථකත්වයේ තුල මොකද්දෝ වංචනික ධර්ම වර්ගයක් වැඩ කරනවා. මොකද්දෝ ෂට ධර්ම වර්ගයක් වැඩ කරනවා. මොකද්දෝ මායාවී ධර්ම වර්ගයක් වැඩ කරනවා. ඒ නිසා පුළුවන් ද කෙනෙකුට ඒ විදිහට භවනා ජීවිතයෙන් ලැබෙන ලාභ සත්කාර එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා මේ ලැබෙන ඉපෙයින් ලැබෙන්න බී කරලකට කිරි වදිනකොට වී වදිනකොට ඒක පහත් වෙනවනේ බීමට කිරි වදින්න වදින්න වී කරල බීමට පහත් වෙනවා. උණ ගහකුත් ඉහලට යන්න යන්න ඔළුව පල්ලෙහාට දානවා. අන්න ඒ වගේ නිහතමානීකම ඇති කරගන්න අමාරුම දේ. විශේෂයෙන්ම සීලය හරියනකොට සමාධිය හරියනකොට ප්‍රඥාව හරියනකොට පුදුමාකාර ඔලොමල ගතියක් එනවා. මේ නිසා රාහුල පුංචි හාමුදුරන්ට බුදුජාන සිද්ධි උපදේශය තමයි හැමදාම වැලිමලු අතු ගාලා වැලි දෝතක් අරගෙන උඩ දාලා ප්‍රාර්ථනා කරන්න කියලා අනේ මට මගේ දවසේ මෙච්චරක් උපදෙස් මට ලැබේවා. එහෙම නැත්නම් මම ශාක්‍ය කුලයෙන් පැවිදි වුණේ බුදුහාමර මගේ තාත්තා සාරිපුත්‍ර සාන්තිමගේ උපාධ්‍යයන් වහන්සේ නිසා කවුරුත් මට බණ කියන්න දෙන්න එපා කියලා ඒ රාහුල පුංචාමරණ අනන්තවත් ඒ ලැබිච්ච ජම්මලාභේ නිසා මාන්නක් කර්කමක් ඉඳී තිබුණා. ඒ නිසා හැදුවේ බුදු වුණත් බුදු පියා ඒ දරුව හැදුවේ ඉතාමත්ම නිහතමානී කරා. ඉතින් අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ සහ මේ තරංකාරී ජීවිතයේදී ඒක ගුණයක් විදිහට පේන්නේ ඒක වෙන්නේ නුගුණයක් විදිහට. හම් කිසි කෙනෙක් සියලු ගුණ වඩලා ඒක වසං කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරොත් දැන් සමාජශීලී නැති කෙනෙක් වගේ නිකන් ගොරකෙක් වගේ ගමෙන් ආපු බයියෙක් වගේ පේන්නේ. ඉතින් අර තියෙන දේ මම බාහිර දඟන්න ගතිය, කියා බාහිර දඟන්න ගතිය, අඟ උස්සන්න දඟන්න ගතිය, අඬහැරේ. අන්තිම වෙන අඬහැරේ විතරයි ඊයක් නැහැ. අඬහැරේ විතරයි. මුද මේ සාසනේ ඕක නෙවෙයි කයක සංගහන තියෙන්නේ. ඕකත් මදි. ඔయిత වැඩි ලැබුවත් ඒක ಗುಣ වසංගන ජීවත් වෙන එක. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මම පින්ඳපාත යනකොට මම පින්ඳපාත යන්නේ වසලයේ මිනිඔලු කට්ටකට පින්ඳපාත කරන්න වාග්. වසල දරුවේ මිනිඔලු කට්ටක් අරගෙන ඒකට පින්ඳපාත කරන්න වගේ මං යන්නේ. මම සෙනගට යන්නේ අං කැඩිච්ච ගොණෙක් වගේ. අංකටිච්ච ගුණාගේ කැඩිච්ච තන තුවාලෙන් කෙලින්ම මොලේට විස බීජ යනවා. ඒ නිසා රිදෙනවා කිව්වහම ඌ කාටවත් අනින්න තියා උට හැප්පුණත් අමාරුයි. ඒ තරම් ගුණ කඳක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාව තිබුණා. ඒක කාටවත් කේන්ති ගන්නෙත් නෑ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. හැම වෙලාවෙම මම මේ
මහපොළොව වගේ ස්වාමීන් වහන්සේ ජීවත් වෙන්නේ මේකට කට්ටිය අසුචි හෙලනවා. මේකට මූත්‍රා හෙලනවා. මේකට කෙල ගහනවා. මේක නිදාන යට කරනවා. මොන්නම දෙකින්වත් මහපොළොවට නම්බුවක් නැහැ. මහපොළොවේ නිදාන වැළලුවත් අසුචි දැම්මත් මූත්‍රා දැම්මත් කෙල දැම්මත් සෙම් සතු සැරව දැම්මත් මොනම ගැක්කත් මං කරන්නේ නැහැ. මං එහෙමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒ වගේ මේ වතුරේ මලකුණු හොදනවා. ඒ වගේම පිරිසුදු ජලයේ පිරිත් පැන් වලටත් ගන්නවා. වතුරට කිසිම කෙලසීමක් හෝ වතුරට කිසිම නම්බුවක් නැහැ. හඳුන් දැම්මයි කියලා ඒකට හෝ අසුචි දැම්මයි කියලා. වතුර කෙලසෙන්නේ නැහැ. වතුරට නම්බුවකුත් නැහැ. ඒ වගේම ගින්නට දර දැම්මද, මිනිකුණක් දැම්මද, ගිතෙල් දැම්මද, මොනවා දැම්මද කියලා ගින්න කවදාවත් ඒ ගින්නට ආධාර වෙන්නා වූ ඉන්ධනයත් එක්ක හඳුන ගැනීමක් කරන්නේ වාතයත් එච්චරයි. වාතයේ අසුචි ගඳ ගෙනිච්චත්, මල් සුවඳ ගෙනිච්චත්, සුවඳ තවරලා මොනගුණ ගෙනිච්චත් වාතයේ කෙලසෙන්නේ නැහැ. ආන්නේ වගේ හතර මහා ධාතුන්ගේ ගුණ පෙන්ලා මතක් කරනවා. භික්ෂුවක් වශයෙන් වැඩ කරනකොට උප්පරීම ගුණ වඩන්න ඕනේ. අරහෙ කියලා නමේ ඉන්නේ සුදුස වෙන්නේ සියලු ගුණ වඩන්න ඕනේ. මනල කවදාකවත් ඒක මේ මගේ පුද්ගලික ලාභයක් නැත්නම් අනික් අයට නැතුව මට විතරක් හම්බුනේ කියන කාරණාවට ගියොත් ඒකට එන ගතිය කියන්නේ ප්‍රගල්භ ගතිය සහ ඔලොමොල ගතිය කියලා. පගබ්බ කියන වචනේ පාවිච්චි කරනවා. මේක තියෙන කෙනාට කවදාකවත් භවනාට හරියන්නේ නැහැ. ඉඳගත්ත ගමන් ඔය උවට එන ප්‍රශ්න මතුවේ. ඒ වගේම හරියනකොට වුණ ගහක මල් පිපුණා වගේ හිතෙනවා. සාසනික කිසිම ආඩම්බරයක් ඉන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන කෙනා සාමාන්‍ය කෙනාට වඩා ගිහි වේවා පැවිදි වේවා මතක තියාගන්න ඕනේ අපිට භාවනා කරන ගම හරියට ප්‍රතිඵල ලැබෙනවා. එහෙම නැත්නම් අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. අන්නේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න නිහතමානී වෙන්න නම් අපි දැනගන්න ඕනේ සෘෂ්ණාංශ පරිේශන සිද්ධ වෙනවා. පරිේශෙන්සා ලාභ සිද්ධ වෙනවා. ලාභ හම්බෙච්ච ගම අං ආපු ගොම්පස්ෙක් වාගේ ඉතින් අඟ පෙන්වන්න උත්සාහ කරනවා. ඉස්සර ලාභ කන රෙඩිය පස්සේ ආපු අඟ උත්සාහ කරනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මාය අපිට කරදර කරලා වටණ්ඩ හදලා බැරි තැන කරන්නේ ලාභ සත්කාර දෙන්නේ. ඒකට අහු වෙන්නේ නැති කෙනෙක් නැහැ. ලාභ සත්කාරට අහු වෙන්නේ නැති කෙනෙක් නැහැ. ඒක නිසා අපි මේ ජනප්‍රිය සංඝයා දිහා බැලුවොත් එහෙම නැත්නම් ජනප්‍රිය ආගමික නායකයෝ දිහා බැලුවොත් ජනප්‍රිය දේශපාලන නායකයෝ දිහා බැලුවොත් අපිට පේන්නේ ඒගොල්ලන්ට පුදුමාකාර කුටි කුටි ලාභ සත්කාර ලැබෙනවා කියන එක. ඉතින් අපිටත් හිතුවානේ අපිටත් එහෙම වාසනාවක් තියෙනවා හොඳයි කියලා. නමුත් මේ විඳවන දුකයි ඇදගෙන වැටෙන වැටිලයි දිහා බලනකොට ඒ ලැබෙන සත්කාර ප්‍රදේශයට ඇදගෙන වැටීමක් වෙනවා. ඒ වෙනුවට භික්ෂුවක් නැත්නම් අපි මන භාවනා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කවුරු හෝ මේක නෙවෙයි සාසනේ වටිනාකම. ලැබෙන ලාභ සත්කාර අතහැරීමෙන් එහෙම නැත්නම් ඒක තමන්ට මේ කොක්කක් වෙන බව දැනගෙන අතහැරීමේ ක්‍රමය ලේසි නෑ. ඒක එක තැනකදී ලස්සන්ට ප්‍රකාශ කරනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ. රට්ටපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ හදිසියේ සවැත් නුවරට ගියාට පස්සේ බුදුබණක් ඇහිලා යාට තේරෙනවා මට නිකලල් නිර්මල ධර්මයේ රකින්න නම් ධර්මයේ වඩන්න නම් මම පැවිදි වෙන්න ඕනේ කියලා. මේක බණකින්. තීල බුදුසසුනට කියලා කියනවා සානිස මට තේරෙනවා නම් බණ මට පැවිදි වෙන්න බා පැවිදි කරන්න. බුදුන්සේ සඳහන් කරනවා එහෙම පැවිදි කරන්න බෑ. දෙමාපියන්ගේ අවසර අවශ්‍යයි කියලා. ඉතින් මම කෙලින්ම ගිහිල්ලා අම්මට අපච්චිටයි කියනවා මට පැවිදි වෙන්න ඕනේ. මට අවසර දෙන්න. ඒකට අම්මයි තාත්තයි කියනවා ඔබ මැරුණත් පුතේ අපි අයින් වෙන්නේ හිතාම දුකෙන්. මේ ජීවත් වෙද්දී ඔබෙන් කොහොමද ජීවෙන්නේ? ඒක වෙන්නේ නැහැ. ඔබ විතරමයි ඉන්නේ එකම පුතා. අත්මුතු පරම්පරාවෙන් ආපු දායාදයට සවෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් බුදුහාමුදුරු කියන අවසරය අවශ්‍යයි කියලා අම්මයි තාත්තයි කියනවා බෑ කියලා. මම දෙවෙනි සැරේ ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමී අම්මි තාත්තේ ඔය කට්ටිය බෑ කිව්වා. ඒකට මම මේ මගේ අවශ්‍යතාවය මම කියනවා. උගලන්ගේ අවශ්‍යතාවය මට අවශ්‍යයි. මට පැවිදි වෙන්න දෙන්න. ඉතින් අම්මයි තාත්තේ අරකම නැවසරයක් කියේ. මරණයේදීත් පුතේ උඹ වගේ කෙනෙක්ගෙන් අපි වෙන් වෙන්නේ ඉතාලම කනගාටුවෙන් ජීවත් වෙද්දී කොහොමනම් වෙන් වෙන්නද කියේ. නොතීරණව නෙවෙයි. කර්මනේදලා තුන්වෙනි සැරේ තාම දැඩි අදිස්ථාණයෙන් ගිහිල්ලා කියනවා අම්මේ තාත්තේ මං සැරයක් කිව්වා බෑ කිව්වා. දෙසරයක් කිව්වා බෑ කිව්වා. මං තුන්වෙනි සැරේටත් ඉන්නවා. මේ සංකලිකිතයක් බඳෝ මේ භ්‍රමචර්යය රකින්න නම් මට ගීගේ අතාරින්න කිව්වා. මට අවසර දෙන්න දෙයි කියලා. ඊට පස්සේ කියනවා මම බර සැරයක් කිව්වා දෙසරයක් කිව්වා මේක කරන්න බෑ. ඒකෝට එතනම
ආස්තරයක් නැති පොළොවේ වැටිලා කියනවා එක්ක පැවිද නැත්තම් මරණය කියලා. ඉතින් අම්මල තාත්තා හිතනවා එක වේලක් දි වේලක් නොකනකොට මේක නැගිටලා බත්කයි කියලා. දවසයි දෙකයි තුනයි කන්නේම නැහැ. දන්නද හාලෙන් කතා කරලා කිව්වා අහන්නේ නැහැ. ඊපස්සේ නෑ යාළුවෝ ගෙනලා කතා කරලා කිව්වා අහන්නේ නැහැ. ඊටසේ යාළුවෝ ගිහිල්ලා කිව්වා මටයි තාත්තටයි මේ මනුස්සයා මෙතෙන් දැන් නැහිනවා. අපි නුව පැවිදි කරලා පස්සේ සිවුරු අරගෙන ගියා. උග දිනෙක ඔය ගෙදර අම්මන්දි ස්වාම්පුරියට අවසර දෙන්නේ ඔහොම තමයි. ඔබ ගියාට මොකද දෙසරයක් ගිහිල්ලා අංගර දඟර පානකොට ඔන්න අනිකා සිවුරුවල්ලා ගෙදර එනවා. දැන් වෙන්නේත් ඒක තමයි. ඒ ලොකු සංචින්න කාලේ කියනවා මේ ඒ අම්මන්ඩි කෙනෙකුට කිව්වලු මේ මනුස්සයා ගිහිල්ලා අනේ අම්මන්ඩි මේක හරියන්නේ නැහැ මට පැවිදිෙන්න ඕනේ කියලා. මේ අම්මන්ඩි දන්වලු මේ ආකාරයට මොනම දෙයක්වත් කරන්න බෑ. ඊයාට පස්සේ මල වාතයක් වෙනවා. ඊවසකල ඒ පායියෝ පැවිදිෙන්න එපයි. ඉතින් මේ අම්මන් දෙසරක් තුන්දරක් කියලා වැවිද අපතට අරන් ගියා. ඇවිසර ගියාට මොකද මේ මනුස්සයා හැමදාම පින්න වාතේ වඩින්නේ අර අම්මන්ඩිගේ ගෙදෙට්ටලු. ඉතින් මේ අම්මන්ඩි දැනගත්තලු මේක ගියාට මේ පැත්ත හැරලා තමයි වැටෙන්නේ අර ගම්බට පයින් ගහපම් ගෙම්බ හැරෙන්නේ ගේ පැත්ත බලාගන්නේ. ඒ වගේ ඉතින් ටික දවසක් ගියාට පස්සේ මේ මිනිස්සු එන වෙලාවම බල්ලා ගිහ වටේට හොඳට අතු ගාලා හුණු ගාලා ගොම මැටි ගන්නවලු. මෙයා එන බව ගණන් ගත්තේ නැතිව. මේ පිටින් පාතිනවා හාමුදුරුවෝ ගණන් ගත්තේ නැති. ඉතින් හාමුදුරුවෝගේ ළඟට ගිහිල්ලා ටිකක් ඉඟිකරවලා මොකද කියලා අහුවා. මේ ගිහ වටේ සුද්ධ කරලා හුණු ගාලා එසිකොල්ල මේ මාව බලන්න කෙනෙක් එනවා කියලා දෙනවද කියලා. ඒ සිවුර ගල්ල පැත්තක තියලා කිව්වල ඉතින් මං ඉන්නවනේ මං නතර වෙන්නම් කිව්වා. මේ ලুকু සාංශේ මට කියලා දුන්නේ ඔය. ආයි වෙන කෙනෙක් හොයන්න ඕන මම නතර වෙන්නම් කියනවා. ඒතර පේනවනේ මේ කොයි පැත්තට හැදලාද වැටලා තියෙන්නේ කියලා. ඉතින් මේ රටපාල සංජය මේ කවුරුවට කියලා දීලා ඇති. මේ සංජය පැවිදි වෙච්ච ගමන් නෑ. දෙමාපියෝ එහෙම අවසර දීපු ගමන් දවසකින් දෙකකින් හොඳට කැම ටිකක් එහෙම යන අලු ගසා දාලා දූවන කියලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. දෙමාපිය අවසර දුන්නා මම පැවිදි වෙනවා. පැවිදි වෙන්න අවසර අරගෙන බොහෝම ඈත පළාතකට ගියා. හුළඟක්වත් වදින්නේ නැත්තනකට. කොහෙද දන්නේ මේක තමයි පැවිදි වෙනකොට මට ධම්මික හමුදුවත් කිව්වෙ උඹලා කවදා හරි ඕනේ නම් නෑදෑයෙක් දන්න කෙනෙක් හුල්ලඟක් වදින තැනක ඉන්නපන්. මොකද මේගොල්ලෝ කරන්නේ පල්ලෙහාට අද මේක තමයි. මගේ වැඩි දෙත්තාම වැදගත් අවස්ථාව බුරුම ගියාට පස්සේ ටෙලිෆෝන් නෑ, ටෙලිවිෂන් නෑ, මොකක්වත් නෑ. අවුරුදු 4ක් හිටියා කවුරක්වත් දන්නේ නෑ. පුදුම අභිනිෂ්ක්‍මණයක් ඒක. ඉතින් අවාසනාවට වගේ මෙහෙන් ගිය 3-4 දිනක් ඇවිල්ලා මම හිටපු ආරාමයේ මේ හිටියා. මට ඒක මල වාතේ. මට හිතෙනවා මේ සිංහල බුද්ධ ආගම කියන එකේ ගෑවිච්ච තැනක හුල්ලඟක්වත් නැතුව ඉන්න නැත්තා. මට බුරුම් භාෂාව තේරෙන්නේ නැහැ. ඛණ්ඩ තියෙන්නේ ඒකෑම භාවනා කරන්න තියෙන ආනපානි ඇර නිකම්ම විහිකොළ දැම්මා වගේ. ඉතින් මේ රටබල සංසෙත් කෙරුවේ හිටියේ නැහැ ගමේ ඈත ගියා. ගිහිලි වෙලා භාවනා කළා රහත් උනා. රහත් උනාට පස්සේ ආපහු බුදුජන් වහන්සේ බලන්න සවැත් නුරට වැඩියා. එතකොට තමන්ගේ ගම් ප්‍රදේශේ වැඩලා දැන් බුදු ජනංශර ඇවිල්ලා අඤ්ඤ බහ ප්‍රකාශ කරලා පින්නපාති වඩනකොට දවසක අර වීදිය දිගේම තමන්ගේ අම්ලගේ තාත්ලාගේ සිටු මාලිගාව තියෙන වීදිය දිගේම පින්නපාති ගියා. යනකොට ඒ ගෙදර මිනිස්සු මේ අම්මයි තාත්තයි සංඝයා පෙන්නන්න බෑ. මොකද තමන්ගේ දරුවා නැතුනේ තමන්ට මේ පැවිද්දක් නිසානේ. ද්වේෂ කරනවා පින්නපාතයක්වත් දෙන්නේ නැහැ. එතෙ මේ ආවෝ ගේ ළඟින් යනකොට ගෙදර ඉත වැඩකාරී කුස්සියෙන් එළියට ආවා. නරක් වෙච්ච පිට්ටු කැල්ලක් හරි රොටි කැල්ලක් හරි විසි කරන්න. එතින් මේ හත බලහම් දරුව නැගිටිනකොට විසි කරන් ගෙනියන්නේ විසි කරන්නද කියලා. ඕ කිව්වා. මේ පිළුණු වෙච්ච එක කමන්නේ මගේ පාත්‍රයට දාන්න කියනකොට අර අතේ සලකුණයි පයේ සලකුණෙන් දැක්කා මේ අපි ස්වාමි දරුවන් වහන්සේ තමයි කියලා. දූවණ ගිහිල්ලා කිව්වා සිටු දිනේට අන්න අපේ ස්වාමි දරුවෝ ඇවිල්ලා ඉන්නවා. අම්මා කිව්වා කවද ඔබ කියන දේ ඇත්ත නම් මම ඔබ අදම 15 වෙනි දාස් කරනවා කියලා තාත්තා පිටත් කරා. යනකොට අර මේ ශාන්සි කතාව ඇවිත් ගර වැච්ච ගියක් ගාම ඉඳගෙන අර පරණ පිට්ටු කෑල්ල වන්දනවා. එහෙම නැත්නම් ඒ රොටි කෑල්ල වන්දනවා. ඉතින් තාත්තා ගිහිල්ලා සිටුවෙලෙක් වශයෙන් ආරාධනා කරා. මොකද්ද මේ කරන වැඩේ පොඩ්ඩක් ගිට කොට වෙන්න ඉපාද මේ පරණ පිට්ටු කෑල්ල කරන මේ දිරච්ච ගියක් ගාව ඉඳගෙන වලදන්නේ කියලා ඊපස් මේ ශාන්සි ඔක්කොම වන්දනා කිව්වා. දැන් හරි මයි දවස පින්න පාතිය යපුණා. මේ මිනිස්සයා දැන් තාත්තක තරල්ල කියන දානෙට එන්නේ අද බෑ දැන් දානෙ හරි හෙට හෙට එන්නම් කියන දැන් පහුවෙන්ද යනවා ආරාධිත දානෙකට අම්මගේ තාත්තගේ ගෙදෙට්ට ගියාට පස්සේ අම්මයි තාත්තයි අර පරණ අඹුව පස් දිනක් ඉඳලා තියෙනවා පස් දිනාම කියනවා පස් දිනක් නැන්දම්ම කියනවා යම් ආකාරයකින් උඹලා සැරසුනොත් මේ ශාන්තට නැවත උඹ ප්‍රතිබඳ හැංගීමක් ඇති වෙද්දී ඒ ආකාරයට සැරසෙන්නේ කියලා චර්සිනිල මේ හම්දු වඩනසේ පළවෙනි ජවනිකාව තමයි නරලෝ හොල්මන් පහක් ඇවිල්ලා ඔන්න හොල්මන් පෙන්නනවා මේ
මං කැමති නැද්ද? ඇවිල්ලා අහනවා මේ ඔයා මේ භක්මචාරිය රකින්නේ ඒ සිටු දි මේ සුරංගනාවියන් අපිටත් දෙලිය ලස්සනද කියලා. අර පස්සේ නෑ ඒකට රාත්‍ර බලහම කියන නැගිනේනේ මගේ භක්මචාරිය දිව්‍යංගනාන් පතා නෙවෙයි කිය. ඒතුළ තමන්ගේ ගෑණිට නංගි කියනකොට පස්දෙනාටම කලන්තය හැදිලා වැටෙනවා. ආමන්ත්‍රණය කියනවා. ඊට පස්සේ නැන්දම අම්මා කරන්නේ තාත්තගේ බුදලේ අම්මගේ බුදලේ විශාල කඳු දෙකක් හදලා සුදුරෙද් දෙකකින් වහලා තිනවා. අර වෙලාවේදී මේකයි වහුන් අරිනවා. දැන් වල කියනවා පුතේ බලපන්. මේ කඳු දෙකම උඹෙන් පස්සේ රාජසන්තක වෙනවා. අපිට මේ හත්පුතු පරම්පරාවෙන් ආව බුදලේ. මේ තාත්තගේ බුදලේ. උඹ අපි ගැන බුන්දුවක් හරි අනුකම්පාවක් තියනවා නම්. සිවුරු ඇරලා මේ ගිහි සැප වළඳපන්. මේ වස්තුව ගැනීම කිය. ඉතින් දැන් මේ ආන්දෝය ඔග්ලෝ සීට බල්ලා කියනවා එහෙනම් දාන දෙනව නම් දෙන්න නැත්නම් මම පින්නපාත යනවා. ඊපස්සේ දාන දෙනවා. මොකද මේ අර අංගනාවන්ගේ නර්ලෝහල් මං වලින් වැටෙන්නේ නැහැ. මේ වස්තු භෝගයෙන් වැටෙන්නේ නැහැ. ඊට පස්සේ දෙමම්පියෝ මේ කරන එකම උගලකම තහුවේ නැති වෙලා එළියට යන ගමන් මේ ස්වාමීන් වහන්සේ උදාන ගාතාවක් කියනවා. උදාන ගාතාවක් කියනවා ඔහිදෝ වාකරං මිගෝ ඒ කියන්නේ මොවැද්දෙක් මුවෙක් අල්ල ගන්න උගුලක් අටවනවා. ඒකට ඇමක් දානවා මොව ඉතාම කැමැතිම ඇමක්. දාලා කෙනකට වෙලා බලා ඉන්නවා දැන් මොවා ඇවිල්ලා ඇම කාලා ගැස්සෙනකොටම මරනවා. ඒකට එනවා ඉතාම දක්ෂ මුවෙක් ඌ ඇවිල්ලා ඇම කනවා උගුල ගස ගන්න නැතුව. ඒකල ඌ යනකොට මොවැද්ද ඇඬු කඳුවෙන් බලාගෙන ඉන්න අපරාධේ අමාරුවෙන් හොයාගත්ත ඇම මොහේවිල කාලා එම ගසන්න නැතු එළියට යන භික්ෂුව කියන්නේ අන්‍යාත් මේ ලෝකේ තියෙන ඕනෙම යමක් කන්න ප්‍රශ්නයක් නැහැ උගුල ගස ගන්න එපා එන්න මේක කරන්න පුළුවන් මේක තමයි විපස්සනා කරනවා කියන්නේ විපස්සනා කරනවා කියලා කියන්නේ හැම යමක්ම කාපු පමණම උගුල ගැස්සෙන්නේ නැහැ උගුල ගස ගන්න නැතුව එම කාපක් හැම ඒකට ගෙඩිය පිටින් කන්න යන්න එපා ගෙඩිය පිටින් කවොත් මාළුවට වෙන දේ වෙනවා ඔක ටික ටික කාපක් මේ මාළුවකට එමත් දැම්මම පස්සේ ටික ටික කයින්ද බෑ ළඟින් ඉන්න කයිවිලා කයි කියලා මූ කාලා බලනකොට තේන්නේ ඇතුලේ කොක්ක කියලා. ඇතුලේ බිලියක් තියෙනවා කියලා. ඒ නිසා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම යටෝයි බිලිය තියෙනවා. නොකත් බෑ. කනකොට අපිට දැනගන්න පුළුවන් දැන් බිලියට ලඟ වුණා. ඒක නිසා ගෙඩිය පිටින් කන්න එපා. කෑවොත් කොක්කේ. කොක්කට අහුණාට පස්සේ මල්සද්දගෙන් හෝ මාළු බාන්නගෙන් කිසිම අනුකම්පාවක් නැහැ. කාඩද තියෙන්නේ අන්නේ එතෙන්ට යනකම් ගිහිල්ලා අවුල ගන්න නැතුව පටලවා ගන්න නැතුව මේ භාවනාව ගෙනියන්නේ. ඒ කියන නිසා ලාභය තියෙනවා. නමුත් කනකොට කාපන් කිරලා. කාබිර ඇටෝන් ගෙදර ගියාමගේ කණ්ඩ යන්න එපා. කෑවොත් කොක්කේ. ඉතින් මේ ටික දන්න නිසා ඒ රටවල් සංසදන රහත් වෙච්ච නිසා උන්වංශිට චන්නාය මූලතෝ චෙත්ත තන්නාය මුලින්ම සිට දාපු නිසා උන්වංශය අහුවෙන්නේ නැහැ. මේ සීක පුද්ගලයා අනුත්තරං යෝගක්කේ මම පත්තේමානෝ අපත්තමානසෝ අහුවෙන. ඒ තියෙන එයාගේ තියෙන සීල නිසා සමාධි නිසා ප්‍රඥා නිසා මිනිසු බුද්ධුම විදිහට මේ ලාභෙන් සත්කාරයෙන් සරසනවා. ඒසොට එයා දන්නේ නැති වුණොත් එහෙම මේ මිනිස්සු දෙන්නේ මටයි මගේ දක්ෂකමටයි කියලා හිතාගත්තොත් ඒකෙම තමයි කාපුරුසා සක්කාරෝ කාපුරුසා හන්ති. මේකට හොඳම නිදර්ශනේ දේවදත්තගේ. දේවදත්තට අශ්‍ර සමාපත්තිය හරි ගියා. හරියට පස්සේ දේවදත්ත හිතුව මට දැන් මේ දක්ෂකම නිසා මට බුදුන් මරලා බුදු වෙන්න පුළුවන් අජාසත් රජුරන් කිව්වා පියා මරලා බුදු රජ වෙන්නයි කියලා. දීලා උපදේශක දීපු ගම අජාසත් රජුරෝ ඒ බිම්බිසාර රජුරෝවම නොමර මැරුවා. මොකද බිම්බිසාර රජුරෝ කියන්නේ සෝවාන් උත්තමේ. බුදුමාහාර වද දීලා මැරුවා. ඊට පස්සේ රාජ්‍ය බලයේ සහිතව ඒ අජාසත් රජුරවණ්ඩ අකලට වැසි වස්සලා පෙන්නවා. ඒ වගේම සුලිසුලන් ඇති කරලා පෙන්නවා. අකුණු ගස්සලා පෙන්නවා. එතකොට මේ අජාසත් රජුරෝ දවසකට බත්තලි 500ක් අනිවාර්යයෙන්ම දෙන්න අජාසත් රජුරෝ. ඉතින් අජාසත් රජුගේ පැත්තේ විශාල සෙනඟක් පැවිදෙන්න පටන් ගත්තා. නිචි බත් ලැබෙනවා. නිචි රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. ඉතින් එතකොට මේ සාරිපුත්තු සාංශි ගාව පැවිදිච්ච 500ක් අජාසත් රජුගේ මහාම්දුරෝ ගාව පැවිදිනවා. මොදි ඉතන තමයි ආද සත්කාර තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඇති කරපු වැඩේ නිසා අන්තිමට මම බුදුන් වහන්සේ බුදු වෙනවා කියන දුනුවාය දෙව්වා. නාලගිරිය ඇතය දෙව්වා. බැරිම තැන තමන්ම ගිහිල්ලා ගලප් පෙරලා මේ බුදුහාමුදුරුව මරන්න. ඒ තරමටම මේ ලාභ සත්කාරවල තියෙන භයානකකම අන්තිමට බුදුරජාණන් වහන්සේටවත් කොට බැන්න බැරි අමාරු තත්යකටපත්.
අඟුලිමාල ගොඩ ගත්ත බුදුහාමුදුරු. අඟුලිමාල කියන්නේ වේ වෙනකොටම 999ක් මිනි ලේපිට කපපු මිනිස්සෙක්. නමුත් මේ අජාසත්ත්වගේ වැඩි නිසා මේ ලාභ සත්කාර නිසා එයාට ඇති වෙච්ච මේ භයානක චිත්ත tattve නිසා බුදු කෙනෙකුටවත් උපස්ථාන කරගන්න බැහැ. බුදුහාමුදුරට ගොඩ ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා බුදුරජාණන් කියනවා සක්කාරෝ කාපුරිසා හන්ති. මේ සත්කාරයක් ලැබුණොත් අසත්පුරුෂයෙකුට ඒක යාගේ විනාශේ බවටපත් වෙනවා. ඒකට සබහා ධර්මයට දොස් කියන්නත් බෑ. කාටවත් දොස් කියන්න බෑ. ඒකේ නාමයි මේක උපයන්නේ. පරිශන කරන්නෙත් ඒකේ නාමයි, ලාභ ලබන්නෙත් ඒකේ නාමයි. ලැබුවට පස්සේ ඒකම ඇඟිල්ල තරමට ඉදිමෙන්නේ නැතුව ඇඟිල්ල පුපුරලා නැහිනා වගේ ඒකම යාට හානි වෙනවා. ඊට පස්සේ මේ බුද්ධලෙන් ඇහුවොත් මේ ලාභ සත්කාර අහුවෙලා වනසටපත් වෙච්ච කෙනෙක් එයා පුදුමාකාර විදිහට අහල පහල ඉන්නාට දොස් කියන. අසවල තමයි මට ඊචියා කෙරුවේ. අසවල තමයි මට වහදුන්නේ. ඉතින් මේ කර්මානුරූපෝ මේ කියන විදිහට බුදුරජාණන් වහන්සේ කියන මේ ධර්මතා දෙක එයා අහලා තිබුණා නම් තණ්හාපටිච්ච පරිේෂණම් පරිේෂණම් පටිච්ච ලාභෝ. උඹ තණ්හාව නිසයිම පරිේෂණය කෙරුවේ. පරිේෂණය නිසයිමට ලාභ ලැබුණේ ඔක්කොම දුක් කරදර ටික ඔය ලාභ නිසයි කියලා. මම කවදාකවත් ඒක මං කරගත්ත දෙයක් විදිහට හිතන්නේ නැහැ. එයා හිතන්නේ බාහිර කට්ටිය මට ඊර්ෂ්‍යාවට කරදර කරනවා කියලා. ඉතින් ඒක නා පිටිපස්සේ යන අනුගාමිකොත් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒක නිසා මේ වෙනකොට මම මේ අවුරුදු 40ක් මේ ශේෂ්ත්‍රය දිහා ඇහගහගෙන ඉන්න කෙනෙක්. හරියට මේ ජනප්‍රිය බහට පත් වෙච්ච ලොකු හාමුදුරුවෝ අවසාන කාලේ මිනිස්සයා නැති වෙනවා. මොකෙන් වෙනවද දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ කතෝලික සභාවෙන් තමයි මේක කෙරුවේ. මුස්ලිම් මිනිස්සු තමයි මේක කෙරුවේ. එහෙනම් අන්‍යාගමිකව තමයි කෙරුවේ කියලා. නෑ ලාභ සත්කාර. ඒ ලාභ සත්කාරය ඉල්ලගෙන කහපු පරිප්පුවක්. ඇදගෙන නාලා තියෙන. ඉතින් ඒක කියන්න ගියාට ඒ සිංහල බෞද්ධය කැමති නෑ 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 මේ හාමුදුරුවෝ පිටිපස්සේ කවුරු හරි ඉඳලා ඉවල ඒ හාමුදුරුවෝ මොකක් හරි ගන්තියක් ඇද්දා මොකක් හරි කිරුවයි කියලා නෑ මේ ඒ කට්ටියගේ චරිත දිහා බලන්න මේ ලාභේ සත්කාරය හම්බෙච්චාම ඔය මල ගාල කඩාන යන හරක් වගේ ඇදලා යනවා. ඒගොල්ලෝ ගුරු පරපුරකට අයිති නෑ. ගුරුවරෙක් කියන දයක් අහන්නේ නෑ. ඒ මම ඉංගලන්තෙ ගියාම මේ හාමුදුරුව මට කියනවා අපේ ලොකු හාමුදුරුවෝ තාම ජීවත් වෙනවා. තාම සිවුරුපටියෙන් වතුර අරගෙන ලිදේ නානවා මිසක් කිසිම ගෝලයකින් උපස්ථානයක් ගන්නෑ. තමන්ගේම චූර තමන් හොදා ගන්න. තමන්ගේ පාසලේ තමන් හොදා ගන්න. ඉතින් ඒ හාමුදුරන්ගේ ගෝලයක් නිසා මම අද දන්නවා මම අද සරිප්පු දෙකක් දාන්නේ ගුරු හාමුදුරන්ගේ ගුණේ නිසා. මම තාමත් මොන සත්කාරයක් ලැබුණත් මං වඳිනවා අපේ ගුරු හාමුදුරු අපිට ඉතාම නිහතමානීව සැලකුවයි කියලා. හැබැයි මගේ ගෝලියෝ දන්නවා මං ඉන්නේ ලන්ඩන් කියලා. පැවිදි වෙච්ච ගමන් අහනවලු પાස්පෝර්ට් එකවත් දහදන්නේ. කවදද මම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කවදද මම පිටරට යන්නේ කියලා. අනේ හාමුදුරනේ මං මේ මයිල් ගානට පැවිදි කරාට අංගානටවත් ගෝලියෝ හරියන්නේ නැහැ කිව්වා මට. මොකද ඒගොල්ලෝ බලන්නේ මෙතෙන් එන්නෙම ලාභ සත්කාර බලාගෙන. මේ පැවිදිච්ච ගම මට પાස්පෝර්ට් එක හදයි. පැවිදිච්ච ගම මට ඉංග්‍රීසි උගන්වයි. පැවිදිච්ච ගම මට ඒක තමයි ආර්ය පරිශ්‍රය. ඉංග්‍රීසි කරන එකයි රට යන එකයි. කටුකුරුන්දි සාංශී ඉන්නකොට කියනවා අද සංඝයාගේ තියෙන ප්‍රධාන ආර්ය පරිශ්‍රයනේ මොකටද මේ ඉංග්‍රීසි කරන කණ්ඩාය රට යන්න. ඉතින් මම බුරුමේ යන්න හදනකොට මාව ගෙනියලා කාමරයකට මාට කතා කරලා උඹටත් ඕනේ ඉංග්‍රීසි කරන කණ්ඩාය රට යන්නද කොහෙද මේ යන්න හදන්නේ කියලා. මම කියන්නේ ඔය දෙකම මට නෑ මට යන්න කියලා මම කවහා කිව්වා කියලා. නෑ නෑ ගැලපෙන්නේ නෑ. ඔය දෙක කරන්න යන්න එපයි කියලා. ඉතින් මං කොහේ නම් කෙලින්ම එපයි කියන්නේ ඔබාන්ති ගුරුන්නාන්සේ. නෑ එහෙම කියන්න හොඳ නෑ. ඉතින් මොකද්ද මට කියන්නේ කියලා ඇහුවා. මට තියෙන්නේ කෑදරකමනේ යන්න ඕන කමනේ මගේ තියෙන්නේ. ඊට පස්සේ මං ගෝ ස්වාමීන් වහන්සේ පැය 48ක් දෙන්න. පැය 48න් පස්සේ මට කියන්න යන්න දෙපාද කියලා දෙකටම මං ඔට්ටුයි කිව්වා. පැය 48 යනකොට අපි දෙන පාරදී හම්බුණා. ස්වාමීන් වහන්සේ දාහන්න වඩනවා. මං දාන්නේ අර මාජස්ක අවසරයි ස්වාමීන් වහන්සේ වක්කාර වින්චේ නෑ මම වින්චිකිරුවේ නෑ කිව්වා. මං ගෝ එනම යනවා. උන්න ගුරුමේ ගියා. බැන්නේම මොකක්වත් නෙවෙයි. උඹත් මේ අනික් මිනිස්සු ආගේ මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනද රට යන්න ඕනද කියලා. එචි අද තියෙන මම අද පවතින தත්ත්වයේ මේ දර්ශනයකට කියන්නේ කාටවත් රිදවන්න නෙවෙයි. මේ වගේ தත්ත්වයක් තියේදී එහෙම සංඝයා වහන්සේ නමක් හෝ එහෙම භික්ෂුන් මේ නිවාසකමක් හෝ එහෙම පැවිදි උපාසක උපාසක කෙනෙකුට ඉඳගත්තට පස්සේ හිත විවේක වෙයිද? ඒ වගේ පරිේශන තෘෂ්ණාවක් ඇති. ඒ වගේම ලාභ සත්කාරයෙන් මැඩිච්ච කෙනෙකුට ඉඳගත්තට හිත විවේක වෙන්නේ නැහැ. හිත විවේක වෙන්න නම් මේ මොනක්වත් නැතුව වර්තමාන මොහොතේ තමයි උපරිම සැපය කියලා තේරෙන්න ඕන. මම දැන් මෙතන.
ඒ පරිශන කරන කෙනාට හෝ ලාභ සත්කාර පැත්තෙන් බලන කෙනාට මනින්න ගිරන්න වෙන්නේ ආර්ථික විද්‍යාවේ හැටියෙත් නේ. නැත්නම් ලෝකයා අපිට සලකන ලාභ සත්කාර පැත්තෙන් නේ. එහෙම ලාභ සත්කාර බලන කෙනෙකුට වාඩි වුණාට පස්සේ කවදා හෝ මේ ඉඳගෙන ඉන්න එක සැපයි කියලා හිතෙන්නේ නැහැ. එයාට ඉන්නේ ආගිය මොකද්දෝ ඉල්ලනවා. ඉතින් කොච්චර කාලයක් භාවනා කරන්න වෙයිද මේ භාවනා විදි මේ නිවන කියලා කියන්නේ. එහෙම නැත්නම් අසහනේ අඩුවීම කියලා කියන්නේ ආතති අඩුවීම කියලා කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කර. ඕකට පරිේශන උනේත් නැහැ ලාභ සත්කාර උනේත් නැහැ. පරිේශන කරලා ලාභ සත්කාර හම්බෙච්ච කෙනාට ඒ දෙක අයින් කරලා මේ ඉඳගෙන ඉන්නේ කේසපේ පොළවේ පයින් ඇවිදින්නේ කේසපේ ගන්න ගියොත් ලාභ සත්කාර නැති කෙනාට වැඩි අමාරුයි. ඉතින් ඒක නිසා මේ ආසවට්ටහනීය ධර්මය එහෙම නැත්නම් මේක දැන ටැග් ගහින ධර්මය එහෙම නැත්නම් මේ මෙත්තෙහි වෙන ධර්මය කියලා මේ වෙන්න ඉස්සලා කිව්වොත් කෙනෙකුට අනේ බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා සංවිතනිකයේ තියෙනවා ලාභ සත්කාර සංවිතය කියලා එකක්. මෙතෙන්දී සාරිපුත්තු සංඝ අපිට උගන්වනවා මේ නවාකාර වූ තණ්හා මූලක ධර්මවල තියෙන්නේ මේ පරිේශන තෘෂ්ණාව. පරිේශන තෘෂ්ණාව නිසා ලැබෙන ලාභේ මේක ඕනම කෙනෙක් හිතන්නේ පෙර පිනට මතු වෙච්ච එකක්. මගේම දක්ෂකම් නිසා වෙච්ච එකක් කියලා. මෙන්න මේ ගුණය මේ විදිහට මේ මගේම දක්ෂකම මට විතරක් හරි ගියේ කියන එක කවදාකවත් හුදෙකලාවට උදව් කරන්නේ නැහැ. කවදාකවත් අරණ්‍ය වාසීට කැමැති වෙන්නේ නැහැ. කවදාකවත් සන්තෝෂය ඇතුළතදී පිරිචිගතියට යන්නේ නැහැ. මේ පරිශ්‍රණ සුසාසා ලාභ කියලා කියන්නේ බාහිර සුඛ භෝග උපභෝග වස්තු. මේ පරිභෝග උපභෝග වස්තු මත පවතින මේ ආර්ථික ක්‍රමේදී භික්ෂුවක් දැක්කත් සතුටක්. ඒ භික්ෂුව නියෝජනය වෙන්න ඕනේ සන්තුට්ඨෝ ඉතරී ඉතර චීවරේන ඉතරී ඉතර චීවර සන්තුට්ඨිය ආච වන්නවාදී ලදයන් සයුරකින් සතුටු වෙන ලදයන් සයුරකින් සතුටු වීමේ ගුණ කතා කරන කෙනෙක් ඉතරී ඉතර සේනාසනේ නැ ඉතරී ඉතර පින්නපාතේන සන්තුට්ඨෝ හෝති ඉතරී ඉතර පින්නපාතේන ඉතරී ඉතර පින්නපාත සන්තුට්ඨිය ආච වන්නවාදී ලදයන් පින්නපාතකින් සතුටු වෙන ලදයන් පින්නපාතකින් සතුටු වීමේ ගුණ කතා කරන සන්තුට්ඨෝ හෝති ඉතරී ඉතර සේනාසනේන ඉතර ඉතර සීනාසන සන්තුට්ටි ආචවන්නවාදී. ඉති මේ ගුණ තුන නැතුව ලදයම් සිවුරකින් ලදයම් සීනාසනකින් ලදයම් පින්දා නැත්නම් එයාට බලපාන බරපතම අකුසලයේ තමයි රතිය. කාමාචේ පණවාසීනා ဒုတိය අර්ථි වුච්චී කියලා කියනවා. එයාට මේ නෛර්යානික සද්ධර්මයේ කෙරේ රතියක් එන්නේ නැහැ. රතිය එන්නේ කාමවස්තු විසී. ඉති ඒකිනාට නිහතමානීකමක එහෙම නැත්නම් නිර්ව්‍යාජකමක එහෙම නැත්නම් සතුට කියන එක ලදයන් දෙකකින් ලැබෙන සතුට කියන එක තේරෙන්නේ නැහැ උත්සාහ කරන්නේ නැහැ. එයා කියන්නේ සතුට කියන එක උපයන්න තියෙන දේ. ඒකට පරිේශන කරන්න ඒකට ලාභ ලැබෙන්න ඕනේ කියන. ඒ නිසා ඒ අර සන්තුට්ඨ හෝති ඉතරීතර ජීවරේන කියන කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය වංශයක් විදියට. ආර්යයන් වහන්සේලාගේ වංශේ ඒක දේශනා කරන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ගුණපද 9කින් අගය කරනවා ආර්ය වංශ සූත්‍ර දේශනාව ලංකාවේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච සූත්‍රය. ඒ කාලේ තිබිලා තියෙනවා ආර්ය වංශ සූත්‍ර බණ පොළවක්. ආර්ය වංශ දේශකයන් වහන්සේලා. ඒකෙදි කියලා තියෙනවා ඒ යම් කිසි කෙනෙක්ගේ ආර්ය වංශ සූත්‍ර දේශනා කරනවා නම් රජුරෝ ගම් පූජා කරලා ඒ ගමෙන් ලැබෙන ආදායම රජුරවණ දෙන්න එපා. මේ ස්වාමීන් වහන්සේට දෙන්නේ කියලා. ඒකට හේතුව ඉන්දියාවේ අශෝක රජුරුවන්ගේ අශෝක ධර්මයේ මේ ආර්ය වංශය සඳහන් වෙලා තියෙනවා. අලිය වසා කිය. එනිසා අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීතින සංකී ඉස්සන්ති අප්පති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝයි කියලා මේක තමයි අග්‍රම ධර්මයේ ලද දෙයින් සතුට වෙන්නේ. ආද්ද තියෙන තන්නේ අධ්‍යාපන ක්‍රමයේ දේශපාලන ආර්ථික ක්‍රමය ඒක සතුට වීම නෝන්ජල්කමක් කියලා අපිට උගන්වයි ඉස්කෝලේ ගියාම. පන්ති කාමරේ තියාගෙන ওই තියෙන එකෙන් සතුට වෙන්න එපා. මුන්නවම් කොම කොමාරි ඔය ගහපල් ලාභම් පෙස්සන් කියලා නිකන් එන්න එපා. කොම කොමාරි ගහපල් ලාභම් පෙස්සන් කියලා මේ කලාව තමයි අලුත් කලාවක් හොයාගත්තම දිනු වෙන්න ඕනෑ නං කාටරි ගන්තියක් ඇදවා. කාටරි ගහපි පෙස්සම. අධ්‍යාපන ආයතන සියල්ල මේකයි. උසස් අධ්‍යාපනය කිව්වත්, උසස් පෙළ කිව්වත්, පශ්චාත් උපාධි කිව්වත් වැඩිම කත්‍රෝටිසම් කියලා කියන්නේ අනුගේ බෙල්ල කපන වැඩි තමයි කියන්නේ. ඉතින් එහෙම කෙනෙකුට කවදාකවත් ওই කියන ආර්ය වංශයේ ගුණයක් කතා කරන්න හම්බෙන්නේ නැහැ.
ඉතින් සෑහෙම ආර්යවංශී ගුණයක් තියෙන ආමුරු කෙනෙක් දැක්කත් ඇස් රෝග සනීප වෙනවායි කියලා කියනවා. ඇස් රෝග සනීප වෙනවායි ඒ උත්තරමන් වහන්සේලා ලදයන් පින්නපාතිකින් ලදයන් චීවරයකින් ලදයන් සේනාසිරකින් සතුටු වෙලා අර තමන්ට ඇති වෙන්නේ ඉඳ තියෙන අරතිය අධි කුසලයට කම්මැලිකම කියලා ඒකට කියන්නේ. අධි කුසලයට කම්මැලිකම නොඑම පිණිස මේ සිව්පසේට තැන දෙන්නේ. කොහොම හරි කරලා අදට වැඩිය හෙට සීලයට වැඩිය අදි සීලයක් සමාදන් වෙන්න උත්සාහ කරනවා. චිත්ත භාවනාව අදි චිත්ත භාවනාව කරගන්න උත්සාහ කරනවා. ප්‍රඥා භාවනාව අදි ප්‍රඥා භාවනාව උත්සාහ කරනවා මිස වෙසා ලාභ සත්කාර පැත්තට සීලෝග පැත්තට යන්නේ නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ලදයන් දෙකකින් සතුට වෙන ගතිය චීවර පින්නපාස සීනාසන තියෙනවනම් සඳහන් කරලා තියෙනවා උත්තරාය චේපි දිසාය සීරති. සුවේවරතින් සාතින්න තං අරති සාති. එවැනි උත්තමේ උත්තු දිශාවේ හිටියොත් ඒ කෙනා අරතිය මැඩලනවා. එයා අරතියට බෑ යාව මැඩලන්න. කවුරු එයිලා මොන ලාභ දුන්නා සත්කාර දුන්නා සම්මාන සිලෝක දුන්නත් අර තමන් ගීගිය අතරපු එක මේ තුප්පහි දෙයකට මේ අසුචි කෑල්ලකට මේ අනුන්ගෙන් ලැබෙන මේ ලාභයට සත්කාරයට මායින් කරන්නේ නැහැ. සබහා ගෞරවේ තියෙනවා. සබහා ගෞරවේ තියෙනවා. හැබැයි ඒකට බාල්දු වෙන්නේ නැහැ. මේක අපේ 6 වෙනි සතවර්ෂයේ විතර වගේ විජේබා රජුරෝ පළවෙනි සැරේට මහානායක කෙනෙක්පත් කරා. ඒ තුන උග්‍ර ශාසනික තත්ත්වයට තිබුණා. ඉතින් ඊට පස්සේ මේ මහානායක හැමදෙරෝ අනික් කටියට විනය ගරුක කරගෙන පොත්තික කියලා දීලා කරන්න බලතල පැවරුවා. ඉතින් එදා ඉඳලා හැම කෙනාම මහානායකකමට දඟලනවා. හැබැයි ගිහියෙක් දෙන බව මතක නැහැ ඒගොල්ලන්. මහානායකකම දෙන්නේ ගිහියෙක්. හැමදෙරෝ පුදීල හැඳ වෙනකන් සැදී පැහැදී ඉන්නවා මට මහානායකකම ලැබෙනකන්. ගිහියට යට උනාමුළු ශාසනයම. ඊට පස්සේ සුද්ධ ඇවිල්ලා ස්ප්ලිට් ඇන් රූල් පටන් අරගත්තා. දෙකට බෙදලා ගහන්න පටන්. ඊට පස්සේ නිකාය ભેදයක් පටන් ගත්තා. දැන් මේ කෙනේ ගා නියවගත්ත කුඩු කුඩු මිරිස් කාපු රීලා වගේ නියව නියව ඉන්නවා ඒ කාට එකට. මොකටද මේ නිලවන්නේ? නියවන්නේ. අර චීවර පින්ඩ පාත සේනාසන කියන මේ තුනට. කාට හරි තේරෙනවා නම් මේ වාඩි වෙලා ඉන්නකොට මේ මම දැන් මෙතන ඉන්නවා කියනකොට ලැබෙන මේ සාන්තිය ඔය කිසිම දෙයකින් ගන්න බෑ. මේ වගේ බාහිරයට දුවන අදහස් තියෙන කෙනාට හිත සාන්ති වෙන්නේ නැහැ. ඒක කවදාකවත් අනේ මට ඉඳගෙන ඉන්න හම්බුණා. මට විවේකී ලැබුණා. මට හුදෙකලාව ලැබුණා. මම මේක සතුටක් කරගෙන ජීවත් වෙනවා කියන එක නැති මානසිකත්වයක ඉන්නකොට භවනා කරන්නෙම මට අරක ලැබෙන්නේ කවද්ද මේක ලැබෙන්නේ කවද්ද කියලා. ඉතින් ඒකම හිතේ වික්ෂිප්ත භාවයක් ඇති කර හිත අන්‍ය විහිිත කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා බුදු ජානනාංශයේ රජගෙදරකින් බැහැලා ඉගන්නෙක් විදියට අවුරුදු 45ක් ජීවත් වෙලා දීපු ආදර්ශය අද අනිත් පැත්ත හැරලා තියෙනවා. ඒක ඉතින් එදා ඉඳලම තිබුණා. නැත්තම් සර්වචනංශෝගේ දාරුණෝ බික්ක වේලාබසක්කාර සම්මාන සිලෝකෝ කියන ලාබසක්කාර සම්මාන සංවිතිය දේශනා කරන්නේ නෑනේ. එදාමත් බුදුරජාණන් වහන්සේ මරණ තරමට අජාසත්තට හිතුණනේ මේ ලාබසක්කාර නිසා. ඉතින් ඒක නිසා අද වැඩි වෙලයි කියලා කියන්න බෑ. හැබැයි අද වෙනදී හොඳට ප්‍රසිද්ධයි. බොහෝම එලිපිට ප්‍රසිද්ධයි මේ ලාභ සත්කාර සම්මාන දෙකේ ගිහිල්ලා ඒ කෙනෙක් ඇදගෙන වැටෙන හැටි. අනේ කොච්චර ගුණ කඳක්ද මේ නාස්ති කරගන්නේ. Taman හදාගත්ත මේ පුදුමාකාර සීලයක්, ගිහිගේ අතහැරීමක්, සමාධියක්, ප්‍රඥාවක් මේ ලාභ සත්කාර සිලෝකෝට ගිහිල්ලා වැටුණාට පස්සේ ඒකේ තියෙන භයානකම තමයි සත්පුරුෂයෙකුටවත් ගොඩ ගන්න බෑ. Tamanගේ ගුරු හාමුදුරුවන්ටවත් බෑ යාට ගිහිල්ලා කතා කරන්න. ඒ තරම්ම ඔලොමොල වෙනවා. ඒක නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ මේ තණ්හා මූලක ධර්මවල තියෙන පළවෙනි දේ තමයි මේ මෙතන වර්තමානයේ ඉන්නකොට හිත අතීතේට අනාගතේට පයින් නැහැටි. අතීතේට අනාගතේට පනින්නේ තෘෂ්ණාව නිසා. මේ මේ වර්තමානයේ මේ තරම් සැපක් තියේදී, මේ තරම් පිරිච්ච ගතියක් තියේදී, මේ තරම් සම්පත්ති කරගතියක් තියේදී, ඒක දැනගෙන තියේදී මේක නික්ලේශී කියලා අතීතේට අනාගතේට පයින් නැහැටි. එහෙම නැත්නම් මනා පරමුණු වලට පයින් නැහැටි. එක එක දේවල් හොයන්න හද නැහැටි. ඒක සඳහන් කරලා තියෙනවා මේ භවමනා කරලා යම් කිසි කෙනෙකුට මිච්ඡා සංකල්ප වශයෙන් තියෙන ව්‍යාපාද සංකල්ප, කාම සංකල්ප, අවිහිංසා සංකල්ප, මිච්ඡා සංකල්ප අයින් කරලා නික්කම්ම සංකල්පයේ, අව්‍යාපාද සංකල්පයේ, අවිහිංසා සංකල්පෙට ගියොත් ඒක නට තේනවා මගේ හිත කොච්චරනම් මේ වගේ කාම ඡන්දෙට ඇදෙනවාද අනී අන්තන් ධානයකට පින් සිද්ධ වෙන්න මට දැන් කාම ඡන්දෙ ටිකකට නතර වෙලා ව්‍යාපාදෙත් නැහැ
හිංසාවක් නැහැ. අන්න එතෙන්ට ගිය කෙනාට තේරෙනවා ප්‍රධාන කෙලෙස් තුන මෙතන නම් තණ්හා මාන දිට්ටි වශයෙන් දැනෙන්නේ නැහැ. ව්‍යාපාද හිංසා වගේ දේවල් තියෙන මේක නැති වුණාට පස්සේ ප්‍රධාන කෙලෙස් තුන මැඩලුවාට පස්සේ නැත්නම් ප්‍රධාන විතර්ක තුන මැඩලුවාට පස්සේ යට තියෙන විතර්ක හයක්. ඒවට කියනවා සුකුම විතක්ක කියලා. ඒ සුකුම විතක්ක හය බලවත් වෙන්න පටන් ගන්නවා. අර උඩම තියෙන ගුරුසු විතක් අයින් කරාට පස්සේ පංසු දෝන සූත්‍රයේ සරුවචන්සික දේශනා කරනවා. යට තියෙන සුකුම විතක් එන්න පටන් අර ගන්නවා. ඒ සුකුම විතක් වල තියෙන්නේ අමර විතක්ක, අනවඤ්ඤති පරිසංයුත් විතක්ක, ලාභ සත්කාර සම්මාන පරිසංයුත් විතක්ක, ජනපද විතක්ක, පරානුද්යතා පරිසංයුත් විතක්ක, ආදි වශයෙන් විතක්ක වගේක් එනවා. අර ප්‍රධාන කෙලෙස් තුන තණ්හාමාන දිට්ඨිනේ, තණ්හාමාන දිට්ඨි රාග ద్వේෂ මොහ නැතුණාට පස්සේ මේ ලාභ සත්කාර ඉපයීම් පිළිබඳ සියුම් කල්පනාවක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මම ඊට පස්සේ කාගෙන්වත් බැනුම් අහන්නේ අනවඤ්ඤත්‍ය පරිසංවිත විතක්ක. එහෙම නැත්නම් මම ඊට පස්සේ කිසිම ලිඩක් කරගන්නේ මගේ ඇඟ මම නිරෝගී සම්පත්‍ය ඇති කරගන්න ඕනේ කියලා අර යට විතක්ක වගේක් තියෙනවා. මේ විතක්ක සියලුම දේවල් අර මිත්‍යක් ඇති කරගත්ත සමාධිය විනාශ කරන. නමුත් යෝගාවචරයට හිතෙන්නේ මේ ලාභ සත්කාර සංවිත විතක්කාවට කමන්නේ නේ කියලා මගේ දියුණුවට නෙන්නේ. බැනුන්නාහන විතක්කාවට කමන්නේ ඒක දියුණුවට දෙන්නේ. අනුන්ට උදව් උපකාර කරන විතක්කාවට කරන එක හොඳ දෙයක් නේ කියලා අර තින සුකුම විතක් වලට අහුවේ. ඒකට ඒ ලොකු ස්වාමීන් වහන්සේ සමති විදර්ශනා භාවනා මාර්ගයේ මේ නව මහ විතක්ක පෙන්නලා ඒ පළවෙනි ප්‍රධාන විතක්ක එහෙම නැත්නම් නීවරණ අයින් වුණාට පස්සේ යටමැට්ට මේ තියෙන මේ සුකුම විතක්ක නිසා ඒක හරියටම ගුරුවරෙක් කියලා දුන්න නැත්නම් යෝගාවචරය ඒක හොඳ දෙයක් විදිහට පිළිගන්න. ඒ විතරක් නෙවෙයි. ඒ භාවනා ගුණය නිසා ඒ විතක්කෙට හිත යොදපු ගමන් හරියනවා. ඉතින් කවුරක්කටත් බෑ කොට අරගන්න. ඒක නිසා වැටුණාට පස්සේ මේ ලාභ සත්කාරවලින් ගොඩ ගන්න බෑ. වැටෙන්න ඉස්සෙල්ලා කියලා තිබ්බොත් මේකේ මට ගහයිල ගහලක් නෙමෙයි මේක ඵලෙ ඉඳලම තිබුණ එකක් කියලා ඥානවන්තයෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කියනවා බොන මිනිස්සෙකුට බණ කියන්නේ කියලා කියනවා බොණ්ඩ ඉස්සෙල්ලා. විවට පස්සේ කියලා වැඩන්නේ දෝපුණාට පස්සේ බණ කියලා වැඩනේ යෙස් යෙස් කියන්නේ. එච්චර තමයි. එනිසා මේ ලාභ සත්කාර කතාවත් පැවිද්ද දෙනකොටම කියලා දෙන්න ඕනේ. මේ වැඩේට ගියාට පස්සේ පැවිද්දට ගියාට පස්සේ ඕනම දෙයකට අත තිබ්බොත් හරියනවා. මහානකම ඇර. මහානකම විතරක් පසට යනවා. ඉතින් එතකොට අපි මේ පෙන්න ආදර්ශය මොකද්ද? දේවදත්ත ආදර්ශයේද සාරිපුත්ත ආදර්ශයේද කියලා. ඒ සාරිපුත්ත මොග්ගල්ලාන න්‍යායගත වගේම ওই චබ්බග්ගිය න්‍යායගත කට්ටියකුත් ඉන්නවා මේ සාසනය ඇතුලේ. එතන දේවගත්ත න්‍යායගත කට්ටියකුත් ඉන්නවා. ඒගොල්ල හැමදම දිනනවා. ওই දේවදත්තගේ පාර්ශවයේ කට්ටිය එක දවසක් කටින් පිංගමට හැදුවා සිවුරු දෙකක්. අදලිවල්ලා ඉන්නකොට කටින් පිංගමට සාරිපුත්‍ර ශාන්සි වැඩියා. ඊට පස්සේ දැන් කට්ටිය අතර ප්‍රශ්නයක් ආවලු කාටද මේ සිවුරු දෙක දෙන්නේ කියලා. ඉතින් ඡන්දයක් විමසුවාට පස්සේ 99%ක්ම කියනවලු දේවදත්ත හඳුර අපිට hina වෙලා කතා කරනවා උදේ දවල් අපි ළඟ ඉන්නවා කමතටත් එනවා මාසු ගෙදරත් එනවා සාරිපුත්තු සාන්තින්නේ ගෝයන් කපන කාලේට විතරයි ඒ නිසා මේ ෂූරු දෙන්න ඕනේ කිලින්ම සාරිපුත් මොමු මේ දේවදත්තර කියලා 99%ක්ම ඡන්ද යන්නේ දේවදත්තර තමයි අදත් වැඩි ඡන්දෙන් ගියා නම් මතක තියානෙන්න ඒ යන්නේ දේවදත්ත પરම්පරාව තමයි මුලද වැඩි ජනතාව අන්ධ භූතයි අන්දබූතයි මේ ලාභයට සත්කාරයට අදිනවා. ඉති වැඩි ජනතාව මෙහෙවන පරිසරයක ඉන්න සංඝයාට දීසි නෑ ගැලවෙනවා කියන්නේ. දීසි නෑ ගැලවෙනවා කියන එක මේක මේ තේරවාද ශාසනය මෙහෙමනම් ගැන මේ ජීවිතේම නිවන් දකින්න සැදී පැහැදී පූර්ණකායින භාවනා කරන ක්‍රමයකට යන තේරවාදයේ මෙහෙමනම් එහෙම නැති දෙයක බලන්න එහෙම නැත්නම් අන්‍යාගමික දෙයක බලන්න මොකද වෙලා තියෙන්නේ. ඒක නිසා ඔය මැක්ස් වේබර් කියන මිනිසයා ආගමක් පිරිහෙනකොට වැටෙන මට්ටම් හතරක් විස්තර කරලා දීලා තියෙනවා. අන්නේ ඒක විස්තර කරලා සෙනවිරත්න කියලා එක්කෙනෙක් මේ ළඟදී පොතක් ලිව්වා. මේ ලංකාවේ බුද්ධ ශාසනයට වෙලා තියෙන දේ. එයා කියනවා ඊගාවට වෙන්නේ මේකයි කියලා දැන් කියන්නත් පුළුවන්. මේ වැටෙන ක්‍රමයක් තියෙනවා. වැටෙන්න නිකන් වැටෙන්නේ නැහැ. වැටෙන්නත් ක්‍රමයක් තියෙනවා. නගින්න තියෙන ක්‍රමේ වගේම. ඒක ප්‍රධානම හේතුව ලාභ සත්කාර. ලාභ සත්කාර වැඩි වෙච්ච ගමන් අසත් ධර්මයේ එතන හුදෙකලාව නැතිවීම නාගරිකකරණය ඒ වගේම රණ්ඩු සරුවල් උසාවි එව දිගට යන මිසක්ක භික්ෂුවක් තමන්ගේ විවේකයට යන ගතිය අඩුයි. ඉතින් ඒ වගේම විශාල දෝරි ගලන ගඟක කවුරු හරි ඉන්නවනම් මේක දිගේ ඉහළට පීනන කෙනෙක් එහෙම කෙනෙක් දැක්කත් සතුට.
එමකින් දැක්කත් අසරෝග සනීප වෙනවා. ඉතින් ඥානාරාම ස්වාමීන් දකින්නකොට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මොන්න තරම් ගුණ දෙයක් වුණ කඳක් තියාගෙන කිසි කෙනෙක් දන්නෙත් නැහැ එහෙම බුද්ධලෙක් ඉන්නවයි කියලා. තමන්ගේ වෙලාව විවේක ඇති කරගෙන ඉන්නවා. ඒ බුරුමේ ඉන්න පණ්ඩිත ශාන්සිය මම දැක්කා. ඒ මේ වගේ ගානක් ඉඳගෙන භාවනා කරනවා කවදාවත් පිටත පින්කමකට යන්නේ නැහැ. මේ ඉන්නේ යෝගාවචරයට කියලා දීලා ඉංගී ටෙඩි බොහොම හොඳයි. ඒකට 100%ක් අපේලා ගත කරනවා රට පුරා ගෝසාව. කවදාවත් නැහැ. ඉතින් ඒක අවුරුද්දක් බැලුවට මදි එක දෙකක් බැලුවට මදි දිගට දිගට බලන්න බලන්න තේනවා උන්වහන්සේලා කොච්චරක් ගෙනාවෝ පාරමිතා ශක්තිය තියෙනවද මේ තරම් ලාභ සත්කාර සම්මාන සිලෝකෙට වාසිය තියේදී බලාදට යන්නේ පුදුම ආරක්ෂාවකින් ඒ ශාසනය පිහිටවගෙන බණ භාවනා කරනගෙන උට කරන උදව්වක් කරන ජීවත් වෙන මිසක් අර රැල්ලට අහු නොවි ඉන්නයි කියන එක ඒක ලේසි දෙයක් නෙමෙයි. එතකොට ඒක මේ තෘෂ්ණාව නිසයි මේක ඇති වෙන්නේ කියන එක හිතෙන්නේත් නැහැ. බුදු කෙනෙක් නොපෙන්නුවේ නැති නිසා. නිසා හොඳට මතක තියාගන්න ඕනේ අපිට මේ කොතනක හෝ මේ භාවනාවට බාධා කරන විදිහේ අපි කාර්ය බහුල කරන විදිහේ ලාභ සත්කාර ලැබෙනවනම් කාගවත් දෝෂයක් නෙමෙයි. තමන්ගේම තෘෂ්ණාව, තමන්ගේම පරිේශණය, තමන්ගේ පරිේශණය ලැබෙන ලාභ සත්කාර නිසා මේක ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කිරීම හරියටම තමන් බදාගත්ත දරුවා තමන් ප්‍රතික්ෂේප කරනවා වගේ. මේකට කියනවා දිනූ රට හැරපියා යන රජ කුසෙයි. රාජාව රට්ටං විජිතං පහය. රට දිනා ගන්න රණ්ඩු කරලා යුද්ධ කරලා දිනා ගන්න. ඒකට දිනාගත්ත රට අතල් දාලා යනවා. උදේට හෙළන කෙළපිඩක් වගේ. ඉතින් ඒක හිතා ගන්න බෑ. ගිහි පිරිසට හිතා ගන්න බෑ. කාම භෝගී පිරිසට හිතා ගන්න බෑ. මේ දිනූ රට හැරපියා යන රජ කුසෙයි කොහොමද කරන්නේ කියලා. මොකද සර්වඥාන්සේ ගිහිව ඉඳගෙන ජීවිත ආදර්ශයත් ඉච්චරයි. ඒ යුරජ තනසුරදීදී පාරට බහැලා නැටි පාත්‍රයක් කරන්න හැසිරුණා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න කෙනෙක් පෙළඹෙන්නේ ඉගෙනගත් දැනුමෙන්ද පුහුණුවකින්ද නායකත්ව පුහුණුවකින්ද නැත්නම් ඇත්තටම ගේන කර්ම ශක්තියක් යම්මාන්තරගත පිනකින්ද කියන එක හිතාගන්නවත් බෑ කියලා කියනවා. මේ තරම් ලස්සන නෛර්යානික සද්ධර්මයක් තියේදී ඒකට අපකප වෙලා වැඩ කරන්න කෙනෙක් එන්නේ මේ ජීවිතයේ ලැබෙන ආදර්ශයකින් හෝ පුහුණුවකින්ද එහෙම නැත්නම් එයා ගිනාපු සංසාරගත උපනිෂේ සම්පත්තියකින්ද කියලා කියන්නේ. ජේනසානිකම් භාවනාවක් වගේ කියලා දෙනකොට බොහෝම අසාර්ථකයි. මොකද හේතුව උඟ දෙනෙක් එහෙම හදන්න බෑ. තියෙනවනම් ඒ පැත්තට ඇදලා යනවා. නමුත් එහෙම කියලා මේක කියලා දෙන්න තු වෙන්න හොඳ නැහැ. සමහරෙකුට මේක තේරෙන්න ඉඩ තියෙනවා. මේ මට ගහනවා නෙවෙයි. මේ පොදු ධර්මතාවයක් මේක තියෙන්නේ. කර්මය වැඩ කරන්නේ සමා වෙන්න. තෘෂ්ණා වැඩ කරන්නේ මූණ පෙන්නලා නෙවෙයි. එයා නිකන් යටි කූට්ටු වැඩ ටිකක් යන්නේ. ඒ නිසා සාර්ථකත්වය, කාමයේ පැත්තේ සාර්ථකත්වය තපසට බාධාවක්. එහෙම නැත්නම් අබ්නිෂ්ක්‍මණයට බාධාවක්. එහෙම නැත්නම් නික්ලේශී කෙනෙකුට බාධාවක්. ඉතින් මෙහෙම දෙයක් පෙන්නන ශාසනයක් නැති කාලෙක අපි භාවනා කරනකොට කොහේ ඇයිද? ලොකු සංසිඳන දසක් කියනවා දුවට නිදාගෙන ඉන්න ගමන් අනේ ශාසනයක් නොතිබුණා නම් අපිට මොනව වෙන්න ඉඩ තියනවද කියලා. ශාසනයක් තියෙන නිසා නම් ඔය දත ගහගෙන ඔය ඉල්ලීලා ඉන්න පුළුවන්. ශාසනයක් නොතිබුණා නම් කොහෙන්දේ? ඒක නිසා ඒක හුදුවට ගැඹුරින් තේරුම් ගන්න මං හිතන්නේ මේ ජම්මේටම දීලා ඉඳ තියන හම්බ වෙන්නේ නැහැ. ඒකට සත්පුරුෂ සංසේවණිය අවශ්‍යයි, සද්ධර්ම ශ්‍රවණිය අවශ්‍යයි, ප්‍රතිරූපදේශ වාසය අවශ්‍යයි, යෝනිසෝමනසිකාරය අවශ්‍යයි. සත්පුරුෂයා දැක්කට පස්සේ ඒ සත්පුරුෂයා මේක නඩත්තු කරගෙන ඉන්නේ සාමාන්‍ය ප්‍රවාහයක් වශයෙන් නෙවෙයි, ඒක කපාගෙන යන්න ඕනේ. ඒ වගේම සද්ධර්මයේ මේක කියලා තියෙද්දි අද මේ ලාභයට සත්කාරයට කියන බණ වාගේ මොකද්දෝ කියනවා. ඒ කියන්නේ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න බණ කියනවා. බිස්නස් එක දයා ගන්න බණ කියනවා. ඒක විලියට බුදු බණ කියලාත් කියනවා. ඒක කියන්න ගියොත් ඒ නියම භාර බෙන්ලා දෙන මිනිස්සුන්ට ආවුසාදු වෙනවා. ඒ නිසා මේ වගේ බණ කියනට හැම වෙලාවෙම දොරවල් ඔක්කොම වහලා තියන්න කියනවා. මේ වගේ වෙනක් රේඩියෝ එකේ එහෙම කිව්වොත් කොහොම හිටියේ? ටෙලිවිෂන් එකේ එහෙම කිව්වොත් කොහොම හිටියේ? ටෙලිවිෂන් වලට ගල් ගහයි. ඔහොම කියන්න බෑ. ඒකට තීරවාදයේ යට යනවා. මේක ජය ගන්න නම් අපි ෆයිට් එකක් දෙන්න ඕනේ. අපි පරිශන කරන්න ඕනේ. අපි ලාභ ලබන්න ඕනේ. ලාභ ලබන කෙනෙක් මහානායක හම්දුර වෙන්න ඕනේ. එයා පිටිපස්සේ අනික් කට්ටිය යන්න ඕනේ කියන ප්‍රතිපදාවක් නැති. නමුත් මේ නිස්සාරණණේ පැත්තෙන් අපි ශාසනයේදී ආ බැලුවොත් සම්පූර්ණ වෙනස් චිත්‍රයක් තියෙනවා. අපි මේ ලෝකෙ සිදුවෙන හැම දෙයක්ම ආදර්ශයට ගන්නවා. අරගෙන මතක් කර ගන්න හදනවා.
සියලු ಗುಣ වඩන්න ಗುಣ වසාගෙන ජීවත් වෙන්න. ඒකට අපිට කවුරුත් එක්ක ගැටෙන දෙයක් නැහැ. ඕන කෙනෙක් Tamand කැමති දැබ්බේ දාන කාපු දාවයි Tamand දැනගන්න ඕනේ Tamandගේ පතර බෙදාගත්තොත් එම Tamand කණ්ඩ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ආමිස සුඛයට වැඩිය නිර්ආමිස සුඛයට නතු වෙන නිර්ආමිස සුඛයට යන ගතියක් පේන්න තියෙනවා නම් ඒක නිකමටවත් හිතන්න එපා. ඒක ඇත්තටම ගිය ආත්මවල පුරුදු කරන ලද ශක්තිය ඒ පෙරදක්ම ඒකට කියනවා ලැහැස්තිලා යන ගතිය අපි අරසා ගන්න. එහෙම නැතුව මේ ලාභ සත්කාර පරිවේෂණ කරන්න ගිහිලා අමාරු වෙනට පස්සේ කාටවත් දොස් කියන්න එපා. ඇයි මේ මාළුවෝ ඉන්න වතුරේකට ඇයි මේ වැද්ද ඇවිල්ලා මස් වැද්ද ඇවිල්ලා මාළු වැද්ද ඇවිල්ලා ඇයි හැම හෙලන්නේ කියලා මස් වැද්දට හෝ බිලි බාන මනුස්සයට දොස් කියලා වැඩක් නැහැ. Taman දැනගන්න ඕනේ මේක ඇත්ත බිලියක් තියෙනවා කියලා. කනකොට ගන්න ඕනේ කිරලා. මුව වැද්ද ගිනලා ඇටෙව්වට මේක කනකොට රසමසවුල කාලා එම ගස ගන්න තු යන්න පුළුවන් නම් අන්න කියන්න පුළුවන් විදර්ශනාව කිනක තේරුම් ගත්තයි කියලා. ඒ නිසා ಗುಣ වැඩෙන්න වැඩෙන්න හොඳට මතක තියාගෙන ඉන්න පුළුවන් තරම් නිහතමානි වෙලා අපේ ආචාර්ය පරම්පරාවල හිටපු කට්ටිය මේ බේරුණේ කොහොමද කියන එක දැනගෙන මේ නොදන්න ශේෂ්ත්‍රයේ හැසිරෙන්න යන්න එපා. අර වඳුරු කතාවේ වගේ බුදුජාණන් සඳහන් කරන තදබල ගිරිසිකරවල ඉන්න වඳුරට ප්‍රශ්නයක් නැහැ. ඌ ලාභ සත්කාර ලැබෙයි කියලා ගිහියෝ ඉන්න තැනිතලාවට ගිය ගමන් ගිහියෝම වඳුරුලාටුලාලා අල්ලගන්න. ඒ නිසා විෂය ඇති වඳුරෝ තැන්නට එන. දක්ෂ වඳුරෝ හෙලේ ජීවත් වෙනවා. අනිත් වගේ භික්ෂුව දැනගන්න ඕනේ තමන්ගේ භාවනාව හරියනවා, සීල සමාධි ප්‍රඥා හරියනවා, ගුණතරම්. ගණ්‍යා කෙරෙන් වෙන් වෙලා, කුලයා කෙරෙන් වෙන් වෙලා ලබාගත්තු ගුණ ටික නිසිනින්ද වැඩෙන්න අවශ්‍ය කරන්නා වූ උදකලාවට නැත්තම් විවේකීට ලෝන්තරන් සැල මේ ප්‍රමුඛ ස්ථාන දීලා කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්තම් මේ ලස්සන රූපය ගත දේ එලිමහනක තියලා කවුරු හරි උස්සගෙන ගියාවා. ඒ කියන්නේ උත්හාන සම්පදාව තියෙනවා, ආරක්ක සම්පදාව නැහැ. ආරක්ක සම්පදාව තියෙන්න නම් මේ තණ්හා විසින් මේ අපිට දෙන මේ එකින් එකට එකින් එකට යන ධර්ම પરම්පරාව භාවනා නොකරන කාට වැඩිය භාවනා කරන කෙනෙක් ගාක් වැඩගත් වෙනවා. අවදියෙන් ගත කරන්නේ ඒකට අප්‍රමාදී කියලා කියනවා. අන්නේ අප්‍රමාදී තියෙන කෙනාට අරසාව තියෙනවා. ඒ නිසා පිටින් අරසව යන්න යන්න එපා. භාවනා කරන්න ඇතුළට නැමෙන ගතිය පුළුවන් තරම් නැත්නම් ඉන්දිය සංවරය පුළුවන් තරම් එහෙම නැත්නම් බයලජ්ජාව පුළුවන් තරම් වැඩිම පිළිස ධර්මදේශනාවේ හේසු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්මදේශනාව නතර කරනවා. චිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.